දරුවනේ මාව ඇහෙනවද ඔක මට කියන්න එක්කෙනෙක් ඇහෙනවද හරි අපි එක වෙලාවක් බලමු දරුවනේ අනිත් කණ්ඩායම තව ක්ලාස් එකක් තියෙනවනේ ඒක ඉවර වෙලා නැන්නේ අපි ටිකක් බලමු අපේ යාළුවෝ ටික එකතු වෙනකම් හරි දරුවනේ අපි පටන් ගනිමු එහෙනම් නේද ක්ලාස් එක පටන් ගන්නු රයිට් ආයුබෝවන් සියලුම දෙනාටම ආයුබෝවන් ආයුබෝවන් හරි හරි දරුවනේ අද තමයි අපි හම්බෙන පළවෙනිම දවස හරි අද තමයි අද අපි හම්බෙන පළවෙනිම දවස මම හිතනවා සමහර විට ඔයාලා දා පළවෙනි දවසේ තිබ්බ හඳුනාගීමේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ ඇති කියලා මගේ නම තමයි ප්‍රසන්දික පුෂ්පකුමාර දැනට ජාතික පාසලක ගුරුවරයෙක් විදියට සේවය කරනවා සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉතින් මම කැමතියි මම සතුට වෙනවා වගේම පුතලත් එක්ක ඉදිරියට අයලනින් ආයතනයත් එක්කලා මේ විදියට සෞඛ්‍ය විෂය පිළිබඳව ඔබට දැනුම ලබා දීමට අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු නංග අපි වැඩේ පටන් ගනිමු මාව ඇහෙනවා ඇති කියලා මම හිතනවා රයිට් එහෙනම් මෙන්න චුට්ටක් යනවා විශේෂට අදාළ පුංචි වැඩ ටිකක් මගේ දරුවනේ ඒ තමයි ඔබ ටියුට් එකක් හම්බ වෙනවා හැම ඒකකයකටම ඒ කියන්නේ සෑම පාඩමකටම එක ටියුට් එක බැගින් හම්බ වෙනවා සමහර වෙලාවට චොටි චොටි පාඩම් හම්බ වෙනවනේ සමහර වෙලාවට අන්නේ චොටි චොටි පාඩමක් අපිට හම්බ වුණොත් එමේ ඒ වගේ පාඩම් දෙකක් සඳහා එක ටියුට් එකක් මම ඔබට ලබා දෙන්න කටයුතු කරනවා
බොහෝ විට එකක් හම්බ වෙයි එහෙම නැත්නම් ටියුට්ස් දෙකක් ඔබට හම්බ වෙයි ඊළඟ කාරණය තමයි පුතේ පුතාලා පොඩි පොතක් තියාගත්තර කමක් නැහැ මොකද අපි ලොකු ටියුට් එක හම්බ වෙනවා ටියුට් එකේ තමයි ලොකු වැඩක් වෙන්නේ ඒ නිසා චුටි පොතක් තියාගත්තර කමක් නැහැ ඊළඟ කාරණය ඒකක දෙකක් විතර අවසන් වුණෙන් පස්සේ චුටි චුටි ඒකක පරීක්ෂණ ටිකක් අපි පවත්වගෙන යාමට මම අදහස් කරන චුටි ඒකක පරීක්ෂණ රයිට් එහෙනම් ඒකත් පොඩ්ඩක් ඔළුවේ ඔළුවේ තියාගන්න එකක් ඔළුවේ තියාගෙන යන ගමන් අද අපි එහෙනම් අපේ පාඩම ආරම්භ කරමු ඔබට සමහර විට දරුවනේ ටියුට් එක මුද්‍රණය කර ගන්නට බැරි වෙන්නට ඇති සමහර විට සමහර අයට මුද්‍රණය කර ගන්නට පුළුවන් වෙන්නේ නැති ඒ කොහොම වුණත් ඔබ ඊළඟ දවසේ පන්තියට සහභාගී වෙද්දී ටියුට් එක මුද්‍රණය කරවගෙන ළඟ තියා ගන්න ඊළඟ වැදගත්ම කාරණේ තමයි මේ මුද්‍රණය කරන ටියුට් එක දාන්න හැම එපා කොහෙවත් අම්මට එහෙම අවු වෙන්න තියන්න එපා මල්ලිට එහෙම චෝටි නංගිට මල්ලිට අවු වෙන්න දෙන්න එපා ඔය කෑලි ටික ඉරලා ඉරලා කරලා නේද බලිකරුට ගඳී ඔය කට්ටිය දන්නවනේ ඉතින් ඔයාලා කියද අනිත් පොත්වලටත් එනේදී ඒ නිසා වෙනම ෆයිල් එකක් හදාගන්න වෙනම ලිපිගොනුවක් අරගෙන සෞඛ්‍ය කියලා නම ලියාගන්න ඊට පස්සේ පංච් කරගන්න ඕක ඇටච් කරගන්න ටියුට් එක ටියුට් එකෙන් ටියුට් එකට ඇටච් කරගන්න මම දෙන ඊළඟට පුතේ ඒකක ප්‍රශ්න පත්‍රත් ඒකට ඇටච් කරගන්න ඊට පස්සේ අපි වර්ෂ අවසානයේදී පෙරහුරු පරීක්ෂණ ටිකක් පාත්නා ඒ ටිකත් ඔකටම ඇටච් කරගන්න එහෙනම් අපි එතනින් එහාට වැඩේ කරගෙන යන දරුවනේ මම ඔන්න ෂෙයා කරා මට කියන්න මගේ පුතාලා මේක පේනවද කො බලන්න හරි එහෙනම් මේක පේනවා අපි මේක වැඩේ කරගෙන යමු හරි මට විනාඩියක් දෙන්න තාම ඔන්න වතුර ටිකක් බී ගන්න බැරි හරි එහෙනම් ඔන්න හරි වැඩේ කරගෙන ගියා කියන රයිට් පුතාලගේ නමය වසර චුට්ටක් ලොකු පාඩම් ටිකක් තියෙනවා ඒ කියන්නේ ලොකු පොතක් තියෙන දැන් 7 වසරෙන් 8 වසරෙන් ඉගෙන ගත්ත විෂය කරුණු වලට වඩා වැඩි විෂය කරුණු ප්‍රමාණයක් තියෙනවා ඔයාලගේ නමය වසරේ පොතේ හරි මම ආපහු ෂෙයා කරන්න ඔන්න අදින්න එපා නේද හරි सौख्यने ඊළඟට අනිත් කාරණේ තමයි 2024 වර්ෂයේදී ආපහු ඔයාලගේ පොත් ටික අලුත් වෙනවා. ඒකෙදී ඔයාලට ප්‍රධාන විෂයක් විදිහට සෞඛ්‍ය කියන විෂය වලට එකතු වෙනවා. ඔන්න වැදගත් කරුණු ටිකක් මම කිව්වා පටන් ගන්න කලින්. එහෙනම් තවත් කතා වොලි නැහැ. වැඩි කරගෙන යමු අපි එහෙනම්. හරි. අපිට පුතේ පළවෙනිම පාඩම තියෙන්නේ සෞඛ්‍යවත් සමාජයක් ගොඩනගමු කියන එක. සෞඛ්‍යවත් සමාජය. ඔබ දන්නවා සෞඛ්‍ය කියන සංකල්පය ගත්තාම අපි පවුල ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ පවුල පාසල සමාජය කියන මෙන්න මේ කාරණා ටිකම කතා කරනවා එහෙනම් අපිට දරුවනේ අද කරන්න තියෙන්නේ සෞඛ්‍යවත් සමාජයක් ගොඩනගමු කියන එක හරි දැන් ඔන්න ඔබට කතා කරන්න පුළුවන් මගෙත් එක තරහ වෙලා වාගේ ඉන්න බෑ නේද මාත් එක්ක කතා කරන්න පුළුවන් මට පොඩි ප්‍රශ්න ටිකකට උත්තර ටිකක් ඕනි ඒ තමයි අපේ සමාජය සෞඛ්‍යවත්ද ඔන්න මං අහන පළවෙනි ප්‍රශ්නේ දෙන්න උත්තරයක් බලන්න No, sir. නෑ ඇයි නෑ කියන්නේ කොහොමද නෑ කියන්නේ අපේ සමාජය සෞඛ්‍යවත්ද ඔව්ද නැද්ද උත්තර දෙකෙන් එකයි දෙන්න පුළුවන් ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ මේ ඔව් නෑ කියලා දෙකම දෙන්න බෑ ඔව් නැත්නම් නෑ ඔව්ද නැද්ද නෑ නෑ නැත්නම් හේතු වොනි නැත්නම් හේතු වොනි මට ඇයි නැත්තේ ඇයි එහෙම නෑ කියන්නේ රෝහල් තියෙන නිසා මොනවද රෝහල් තියෙන හින්දා රෝහල් තියෙන හින්දා රෝහල් තියෙන නිසා ඔව් ඒ රෝහල් බිහි වෙන්නේ නේද එකක් හරි
වයිරස් ප්‍රමාණය වැඩි වෙනවලු රෝග වැඩි වෙනවලු රෝගීන් වැඩි වෙනවලු හරි අපේ පුතේ සෞඛ්‍ය වලට ජලයේ වලට ඔව් සමාජයේ සෞඛ්‍යවත් වෙනා නම් හරිම හොඳ උත්තරයක් දුන්න එක දරුවෙක් රෝහල් ප්‍රමාණය වැහිලා යන්න ඕනේ අර කියමනක් තියෙනවානේ රටක් දියුණු වෙනවායි කියන්නේ රටේ තියෙන බන්ධනාගාර ටික වැහෙද්දී නේද ඒ කියන්නේ වැරදි අඩු වුණොත් රටේ තියෙන බන්ධනාගාර ටික වැහිලා යනවා ඒ වගේම තමයි රටේ තියෙන රෝහල් ටික වහගන්න නම් අපි මොනවද කරන්නට ඕනේ සෞඛ්‍යවත් වෙන්නට ඕනේ සමාජයේ සෞඛ්‍යවත් භාවයේ යුක්ත වෙන්නට ඕනේ එහෙනම් මගේ තල හරි උත්තරයක් දුන්නා දැන් අපි යමු එතනින් එහාට සෞඛ්‍යවත් සමාජයක් ගොඩනගමු කියන මාතෘකාවට අදාළව ඉතිරි කොටසට රයිට් බලන්නකෝ ලස්සනට hina වෙලා ඉන්න කට්ටියක් ඉන්නවනේ මෙතන ඉන්නවද බලන්න ඉන්නවද කියලා රයිට් මෙන්න මේක බලන්නකෝ කොහොමද ඉන්නේ කියලා ලස්සනට hina වෙලා ඉන්නේ අපි හැමෝම කැමති දරුවනේ hina වෙලා ඉන්න hina වෙලා ඉන්න නම් පුතේ අපිට තියෙන්න ඕනේ සෞඛ්‍යවත් සමාජයක් සෞඛ්‍යවත් පවුල් පරිසරයක් සෞඛ්‍යවත් පාසල් පරිසරයක් සෞඛ්‍යවත් සමාජයක් මෙන්න මේ කෙනෙක් ටික තිබ්බොත් තමයි ඔබටයි මටයි hina වෙන්න පුළුවන් නැත්තම් hinaව පේන්නේවත් නැහැ ඇයි hinaව පේන්නේ නැත්තේ මාස්ක් එකක් දාගෙන තමයි ඉන්නේ වෙන්නේ සෞඛ්‍යවත් සමාජයක් නෙමෙයි සෞඛ්‍ය සමාජයක් වෙන්න නම් මේ තියෙන කොරෝනා වසංගතයේ ලංකාවෙන් නේ මුළු ලෝකෙම යන්නට ඕනේ. එතකොට තමයි මාස්ක් එක දාන්න බැරි. අන්න මාස්ක් එක ගන්න දාපු දවසට ඔයාගේ හිනාවක් පේනවා, මගේ හිනාවක් පේනවා. නැත්තම් අපි දෙන්නටම හිනාව පෙන්න ගන්න වෙන්නේ ඔන්ලයින් වලින් විතරයි. හරි. එහෙනම් අපි එනවා ඊළඟ කාරණයට. රයිට්. මෙන්න මං මේ පාඩමෙන් පුතාලත් එක්ක කතා කරන්න යන දේවල් ටික. හරි. මට අපහු කියන්න බලන්න පේනව නේද කියලා? ඔව්ද? ඔව් සර් පේනවා සර්. පොඳ වෙලා නෑ නේද බලන්න පොඳ වෙලාද? නෑ සර්. රයිට්. හරි. මෙන්න දරුවනේ මේ පාඩමෙන් ඔයාලත් එක්ක මම කතා කරන දේවල්. එකක් තමයි පුද්ගල විවිධත්වය. ඔන්න එකක්. පුද්ගලයන්ගේ විවිධත්වය. පුද්ගල විවිධත්වය. ඒ කියන්නේ වෙනස් වෙනස් පුද්ගලයෝ කවුද? ඔන්න ඔය කෙනෙක් මම කතා කරා. ඊළඟ කාරණේ තමයි අපේ ජීවත් වෙන ප්‍රදේශයේ තියෙන පුතේ සෞඛ්‍ය ගැටලු ටික කතා කරන මොන සෞඛ්‍ය ගැටලු තියෙන මොනවද තියෙන මොන සෞඛ්‍ය ගැටලු තියෙන කොහොමද එහෙම සර් කියන්නේ එහෙම සෞඛ්‍ය ගැටලු තියෙනවද අපේ ගෙවල් ගාවක් තියෙනවද අපේ ගමෙත් තියෙනවද අපේ ඉස්කෝලේ යවටක් තියෙනවද ඔව් ඔන්න ඔය ටික කතා කරන සෞඛ්‍ය ගැටලු ටික කතා කරන ඊළඟ කාරණේ තමයි කතා කරනවා සෞඛ්‍ය ප්‍රවර්ධනය. හැබැයි මේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන්නේ මේ වෙනකන් ඇහිලා 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 ආයෙත් ඇහිලා ආයෙත් ඇහිලා ආයෙත් තුන් පාරක් විතර ඇහිලා ඒත් අමතක වෙන එක. හැබැයි මෙතන පොඩි වෙනසක් තියෙනවා. ඒ සෞඛ්‍ය ප්‍රවර්ධනයේ දරුවනේ සමාජීය සෞඛ්‍ය ප්‍රවර්ධනය ගැන. අපි දැන් සෞඛ්‍ය ප්‍රවර්ධනය කියද්දී එක එක වසරවල් වල ඩෙන්ගු වගේ බුදුරණ හරි වෙරි ගුඩ්. එක එක සෞඛ්‍ය ප්‍රවර්ධනය තමයි කතා කරන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිව්වට. මෙතන කතා කරන්නේ නම්ේ වසර දරුවනේ ඔබට කතා කරන්නේ මේ පාඩමේ සමාජීය සෞඛ්‍ය ප්‍රවර්ධනය. හරි. එහෙනම් ඔන්න ඊළඟට අන්තිම මාතෘකාවත් මම කතා කරනවා මේ ටියුට් එකේ සෞඛ්‍ය ප්‍රවර්ධනයේ වාසි. මොනවද ඔයගොල්ලන්ට මේකේ වාසි තියෙන්නේ? මොන වාසිද තියෙන්නේ කියන එක කතා කරනවා. හරි. එහෙනම් ඔය ටිකක් එක තමයි ටියුට් එකේ වැඩ කරගෙන යන්නේ. මගේ දරුවනේ ඊළඟ දවසේදී අපි ටියුට් එක සූදානම් කරගමු. අපිත් එක්ක වැඩ කරගෙන යමු නේද හොඳට හරියට පිළිවෙලට ලස්සනට වැඩ ටික කරගෙන හොඳ දරුවෙක් හොඳ දරුවෙක් හොඳ දරුවෙක් වෙන්නයි එනං ඔන්න සර්ව පැහැදිලිව පේන්නේ නැහැ නේ පැහැදිලිව පේන්නේ නැහැ ඉන්න පුතේ මම අවශ්‍යය කරන්නම් ගැටලුවක් තියෙනවා නම් සර් ස්ක්‍රීන් එක නෙවෙයි ඔව් පුතේ හරි සර් දැන් පේනවා. ආ දැන් පේනවද දරුවනේ? දැන් පේනවා සර්. දැන් පේනවා සර්. පේනව නේද? හරි. ආ එහෙනම් පුතේ අපි යන්නේ සමාජය යන්නේ මොකක්ද කියලා බලන්න යන්නේ. සමාජය කියන්නේ මොකක්ද කියන එක. හරි. දැන් මම ඔන්න පොඩ්ඩක් ෂෙයා කරපු එක නවත්තලා පොඩි වැඩක් කරන්න යනවා. ඔන්න ඔයාලත් එක්කලා. මම ගන්නවා පොඩි වයිට් බෝඩ් එකක්. හරි. දැන් මම හිතන්නේ ඔයාලට මේක පේනවයි කියලා. රයිට්. මේ ඔන්න ඔයා මෙන්න ඔයා මේ ඉන්නේ ඔයා ඔයා තමයි මේ අඳින්නේ මම මෙන්න ඔයාගේ ඔළුව මෙන්න ඒ ඉන්නවා ඔයා ඉන්නවා හරි එහෙනම් ඔන්න ඔයා ඉන්නවා ඔයා ඉන්නේ තනියමද
ඔයා ඉන්නේ තනියමද? ඔයාට යාළුවෝ එහෙම නැද්ද? ඉන්නවා. ඉන්නවනේ. ඔන්න යාළුවෝ ඉන්නවා. ඔන්න යාළුවෝත් ඉන්නවා. ඔයාලට නැද්ද නෑදෑයෝ? ඉන්නවා. ඉන්නවා. ඉන්නවද? ඉන්නවා. ඔන්න නෑදෑයෝ. ඔයාලට ඉන්නේ නෑදෑයෝ යාළුවෝයි විතරද? අම්මා තාත්තා නෑ. අම්මා තාත්තා ඉන්නවා ඔලේ කට්ටියත් ඉන්නවා. තව කවුද ඉන්නේ ඔයාලට? අසල්වාසී. අසල්වාසී ඉන්නවා. අසල්වාසී. හරිම හොඳයි. අසල්වාසීත් ඉන්නවා. හරි. නෑ අසල්වාසීනුත් ඉන්නවා. හරි. ඔය ඔක්කොම කොහෙද ඉන්නේ? අපිත් එක්ක අපි වටේට දින්නේ අපි සමාජී අපිත් එක්කද ඉන්නේ අපේ ඔව් එකට තියෙන අපේ පවුලේ අයගුරු ඔය කට්ටියත් තියෙනවා අපිත් එක්කද ඉන්නේ අපෙන් ඈතද නැත්නම් අපි ළඟත් ඉන්නවා අපෙන් ඈතත් ඉන්නවා මොකද අපි ළඟත් ඉන්නේ අපෙන් ඈතත් ඉන්නවා ළඟත් ඉන්නවා දරුවනේ අපේ ළඟ අපෙන් ඈතත් ඉන්නවා අපි ළඟත් ඉන්නවා පුතේ අපෙන් ඈතත් ඉන්නවා එහෙනම් අපි ළඟයි අපෙන් ඈතයි කියන දෙකේම ඉන්නවා කවුද ඉන්නේ දෙකේම කවුද ඉන්නේ දෙකේම මෙන්න මේ කට්ටිය. එහෙනම් සමාජයක් කියන්නේ අපි විතරක් නෙමෙයි අපි වටේ පිටේ ඉන්න එක්කෙනෙකුට වැඩියෙන් ඉන්නවා නම් එතන අන්න අපි කියනවා ඒකට මොකද්ද සමාජයක් කියලා කියන මේ එක්කෙනෙකුට වඩා වැඩි. එක අයෙකුට වඩා වැඩියෙන් ඉන්න තැනකට තමයි අපි කියන්නේ මොකද්ද සමාජය කියලා කියන්නේ. ඒ සමාජයේ විශාල ප්‍රමාණයක් වෙන්න පුළුවන් කුඩා ප්‍රමාණයක් වෙන්න පුළුවන්. හැබැයි එක්කෙනෙකුට වඩා මොකද වෙන්න ඕනි? එක්කෙනෙකුට වඩා වැඩි වෙන්න ඕනේ. එක්කෙනෙකුට වඩා වැඩි වෙන්න ඕනේ. හරි. දැන් එහෙනම් තේරුණාද සමාජය කියන එක කියන්න යන්නේ කලින් මම අහන්නේ. තේරුණාද? ඔව් සර්. තේරුණා. අපි වටේට ඉන්න එක්කෙනෙක් නෙමෙයි. අපි වටේට ගොඩාක් අය ඉන්නවා. නම් ගොඩාක් පිරිස් ඉන්නවා නම් පුතේ අන්න ඒක තමයි අපි කියන්නේ. සමාජය කියලා කියන්නේ. මම ආපහු යනවා ටියුට් එකට. හරි. එහෙනම් ඔන්න අපි යමු ටියුට් එකට. ටියුට් එකේ පළවෙනියෙන් අහනවා අපෙන් සමාජයේ අනුකමක්ද කියලා. ආපහු පේන්නේ නැද්ද බොඳ වෙලාද පේන්නේ? මට කියන්න. පේනවා සර්. පේනවා. හරි. එහෙනම් අපි ලියමුද සමාජයේ අනු කියලා. හරි. දැන් මේ ටියුට් එක print කරගන්න බැරි වෙලා දරුවෙක් ඉන්නවා නම් බැරි වෙච්ච දරුවෙක් ඉන්නවා නම් දරුවනේ පුතාලට පොඩි වැඩක් කරන්න පුළුවන්. අපි ටියුට් එක අරගෙන print කරලා ආපහු ලියා ගන්නකම් මම මම කියලා දෙන විදිහටම නෝට් එකක් හදාගෙන යමු පහලින් පහලට චුට්ටක් මම කියන මෙන්න මේ පොඩි මාත්‍රිකා අනු මාත්‍රිකා බුලට් ඒ ටික දාලා ඒ විදිහට අපි සටහනක් ගොඩනගාගෙන යමු ඊට පස්සේ පුතාලා print කරාට පස්සේ ආපහු ඒ ලියාගත් එක print එකට ගන්න පුළුවන් ආපහු නැවත ලියන්න පුළුවන් ඉතින් මොලේට යන්නේ වුණත් එම් දෙපාරක් වෙනවා වැඩි අලුත් වෙනවා මතක හිටිනවා වැඩි වෙනවා හරි එහෙනම් සමාජය යනු සමාජය යනු පුතේ එහෙනම් ඔන්න සමාජය යනු කියලා අපි ලියන්නයි යන්නේ දැන් ready වෙන්නකෝ පැනක් ගන්නකෝ හරි හා සමාජය යනු මොකද සමාජය යනු කියන්නේ එක් පුද්ගලයෙකුට වඩා එක් පුද්ගලයෙකුට වඩා ඔන්න සමාජය යනු කියන එක අපි කියන්නයි යන්නේ එක් පුද්ගලයෙකුට වඩා එක් පුද්ගලයෙකුට වඩා එක් පුද්ගලයෙකුට වඩා ඔව් print කරපු කට්ටිය ලියන්නේ print එකේ print out එකේ ලියාගෙන යන්න ඒක අපි file එකක් විදිහට file cover එකක් ඇතුළට attach කරමු ඊට පස්සේ ඒක අමුණමු right එහෙනම් එක් පුද්ගලයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් ජීවත් වෙන 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 ස්ථානය එක් පුද්ගලයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් ජීවත් වෙන ස්ථානය එක් පුද්ගලයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් ජීවත් වෙන ස්ථානයක් එහෙම නැත්නම් හෝ පරිසරය ස්ථානයක් හෝ පරිසරයක් ඔන්න හයිලයිට් තියෙන කට්ටියට පොඩි වැඩක් කරන්න පුළුවන් ඊට පස්සේ right ඔන්න මම ආපහු කියනවා එක් පුද්ගලයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් ජීවත් වෙන එක් පුද්ගලයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් ජීවත් වෙන ස්ථානයක් හෝ පරිසරයක් ස්ථානයක් හෝ පරිසරයක් ස්ථානයක් හෝ පරිසරයක් අපවට සමාජ පරිසරයේ ආයේ මුලින් ඉඳන් කියන්නේ ආයේ යනු කියන්නේ නේද
එක් පුද්ගලයෙකුට වඩා හරි කියන්න ඔන්න බලා ගන්න කම්ප්ලීට් කරගමු සමාජය යනු එක් පුද්ගලයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් ජීවත් වන ස්ථානයක් හෝ පරිසරයකි පරිසරයකි ස්ථානයක් හෝ පරිසරයකි එහෙනම් ඔතන වැදගත්ම පොයින්ට් දෙකක් තියෙනවා අහුණාද යාව සමාජය කියද්දි වැදගත්ම හයිලයිට් වෙන්න ඕනි දෙන්නෙක් ඉන්න ඔතන හම්බුණාද යාලව මට කියන්න හම්බුණාද කියලා සර් ආයි පොඩ්ඩක් කියන්න පුළුවන් කියන්න පුළුවන් මම අපෝ කියන සමාජය යනු එක් පුද්ගලයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් ජීවත් වන ස්ථානයක් හෝ පරිසරයක දැන් තේරුණාද මොකද්ද ඔතන අහුවෙච්ච කාරණා ටික එකක් තමයි පුතේ එක් පුද්ගලයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් අනිත් එක තමයි මොකද්ද ස්ථානයක් හෝ පරිසරයක් समाज ඔන්නෝය සමාජයේ බලපාලා තියෙන සෞඛ්‍ය ගැන තමයි පුතේ අපි මේ පාඩමේ කතා කරන්න යන්නේ. හරි. එහෙනම් අපි වැඩේ කරගෙන යමු. right. එහෙනම් අපි යනවා දෙවෙනි බුලට් එක ගාවට යනවා. අප අවට සමාජයේ යනුවෙන් හඳුන්වන්නේ. අප අවට සමාජයේ යනුවෙන් හඳුන්වන්නේ. ඒ කියන්නේ අපි අවට සමාජයේ කියන්නේ කවුද කියලා යන්නේ. අපි අවට සමාජයේ යනුවෙන් හඳුන්වන්නේ. හරි. පිස්තනක් හා පිස්තනක් යන කොටස්ය. මම කලින් කිව්වා චුට්ටක් චුට්ටි දෙයක් කිව්වා ඔතෙන්ට උදව් වෙන්න. අපාවට සමාජය යනුවෙන් හඳුන්වන්නේ පිස්තනක් හා පිස්තනක් යන කොටස්ය. එහෙනම් කවුද? ඔන්න වැදගත්ම කරුණ. කවුද පළවෙනි පිස්තනට එන්නේ? අපාවට සමාජය යනුවෙන් හඳුන්වන්නේ පළවෙනි අපාවට සිටින පුද්ගලයන්. ඔන්න පළවෙනි කට්ටිය. අපාවට සිටින පුද්ගලයන් අර අපි දැක්කේ असल वैसीयो यालुओ नैदयो पाउले काटती उन्ने वाग विविध काटती देखे उन्नो ओये काटती है थमाई दारुवने अप्पा आवट सिटी ना पुद्गले अंकेला किया अप्पा आवट सिटी ना पुद्गले इनां अप्पा आवट सिटी ना पुद्गले अन हा अप्पा आवट सिटी ना पुद्गले अन हा ईलंगटा पिलिये ना मुकादे आटीन अप्पा आवट सिटी ना पुद्गले अन हा मुकादे अप्पा आवट सिटी ना पुद्गले अन हा बुते තවල් වැදගත් එකක් කිව්වම අපවට තිබෙන මොකද්ද අපිටානයක් හෝ පරිසරයක් අපාවට පරිසරය very good හා අප අවට පරිසරය එහෙනම් අප අවට පරිසරය යන කොටස්ය අප අවට පරිසරය එහෙනම් මෙන්න එනවා දෙන්න අප අවට පරිසරය යන කොටස්ය එහෙනම් ඔන්න ඔය කොටස් දෙකෙන් තමයි දරුවනේ හැදෙන්නේ මොකද්ද අපි ආවට සමාජය එහෙනම් ආපහු කියමු අපි මොනවද කොටස් දෙක අපාවට සිටින පුද්ගලයන් අනිත් එක තමයි මොකද්ද පුද්ගලයන් අපාවට පරිසරය නරේ නං ඕකට තමයි කියන්නේ අපි අපි ආවට තිබෙන සමාජය කියලා කියන්නේ right එහෙනම් අපි යනවා ඊළඟ කාරණයට ඒ තමයි ඊළඟ අනුමාත්‍රකාවට අපි යනවා සමාජයේ සෞඛ්‍ය සමාජයේ සෞඛ්‍ය මොන්නේ නම් පුද්ගලයන් හා අපවර්සින පරිසරයන් යන කොටස් කියන එක ඊළඟට එනවා අපි සමාජයේ සෞඛ්‍ය යනවා දැන් අපිට දැන් සමාජය ගැන කතා කරානේ දැන් අපි කතා කරන්නට ඕනි සමාජයේ සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා සමාජය ගැන විතරක් කතා කරාට බෑ සමාජයේ සෞඛ්‍ය ගැන බලන්නත් ඕනේ සමාජයේ සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා දැන් අපි බලන්න යන්නේ මොකද්ද මේ සමාජයේ සෞඛ්‍ය කියන්නේ සමාජීය සෞඛ්‍ය කියන එක පුතේ මාරම මාතෘකාවක්. ඒ කියන්නේ අපි අර ඉන්නවයි කියපු කොටස් ඉන්නවනේ. හරි. ඉන්නවයි කියපු කොටස් ඉන්නවා. ඒ තමයි මේ ඉන්නේ අපිත් එක්ක වටේ පිටේ ඉන්නවා කියන කොටස් ටික ඉන්නවා. මෙන්න මේ අපිත් එක්ක අපි වටේ තින්න කොටස්. මේ බලන්නකෝ යාලුවෝ වෙන්න පුළුවන් නෑදෑයෝ වෙන්න පුළුවන් යාලුවාගෙන් අපිට අපෙන් යාලුවා අපෙන් අසල්වැසියට අසල්වැසියන්ගෙන් අපට
असल वैसे अपट අපෙන් නෑදෑයන්ට නැත්නම් අසල්වැස් නෑදෑයන්ට නෑදෑයන්ගෙන් අපට අපෙන් යාළුවන්ට නැත්නම් යාළුවන්ගෙන් අපට අපෙන් අසල්වැසියන්ට නැත්නම් අසල්වැසියන්ගෙන් අපට ඔන්න ඔය වගේ සමාජයේ ඉන්න විවිධ වූ කොටස් අතර පුතේ අන්තර් සම්බන්ධතා තියෙනවා අන්තර් සම්බන්ධතා තියෙනවා අපිට සමාජයේ මිනිස්සු නැතුව ඉන්නත් බෑ හැබැයි අපි ඉදිරියට පරිස්සම් වෙලා ඉන්න ඕනේ ඒක වෙනම දෙයක් හැබැයි මේගොල්ලෝ අතර පුතේ තියෙනවා अंतर संबंधता अंतर समता अंतर समता संबंधता संबंधता अंतर कतरती संबंधता असल अंतर समता समता विनस्व अन्य संबंधता प्रमाणात्मक गुणात्मक संबंधता निकांति फलदायी गुणात्मक प्रमाणात्मक गुणात्मक प्रमाणात्मक समतुलित मनोवाकर समतुलित पलवनी कोरोना ලෝකෙ හොඳ නිවාඩුවක් ගත්තා මිනිස්සු ලොකු නිවාඩුවක් ගත්තා ලෝකෙ මොකද වුනේ ලෝකෙ තිබ්බා හිතකර වායු ප්‍රමාණය එන්න අඩු වුණා නේද ලෝකෙ සමතුලිත බව ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා එහෙනම් සමාජීය සෞඛ්‍ය කියන්නේ දරුවනේ අන්තර් පුද්ගල සම්බන්ධතා ප්‍රමාණාත්මකව හා ගුණාත්මක ලෙසත් අවට පරිසරයේ සමතුලිත ලෙසත් පවත්වා ගැනීම එහෙනම් මෙන්න වැදගත් දෙයක් ඔන්න highlight කරගන්න ඕන ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ලෙසත් අපට පරිසරයේ සමතුලිත ලෙසත් පවත්වා ගැනීමයි. එතකොට මේ පුතාලට හදන tutes මේ tutes ටික පුතේ මම හදන්නේ ඔයාලගේ තියෙන පොතයි. ඔයාලගේ ඉස්කෝලේ තියෙන පොතයි පුතාලගේ තියෙන ගුරුවත් පොතයි කියන දෙකම එකතු කරලා. ඒක තමයි පුතේ නිවැරදි වෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා දරුවනේ. ඔබට पेपर एक मून दिन्नवाने अपने प्रश्न पत्र मून दिन्न अर मुन एक नमूत एक मून दिन विभागे अणु विभागे अणु अपट पुलवनि पुते विभागे अणुपुते अपट मुहन दिन विभागे अणु मेन्न मे वगे गुड़वात्पतिन करण तेतलाबगे पिलपति करण मे देखे सन्नाबगे पंतरण पांतीन पिलपतनी पिलपत गुरुन गुरुआत्पत पिलपत विरागन वेडेम तवदावर हमने लकन उपरी मटमेट लकन सी एन सी ගන්න පුළුවන් වෙන්නට ඕනි ඒ පසුබිම මම හදලා දෙන්න ඔබ එතෙන්ට යන්නට ඕනි එහෙනම් 100ක් ගමු අපි නේද එහෙම ගන්න බැයිද නෑ ගන්න පුළුවන් අපේ පාසල් වල අපට අහු වෙනවා එහෙම දරුවෝ ගන්න පුළුවන් ඔබ බහුතරයක් එහෙම වෙමු අපි හරි එහෙනම් මෙන්න මේ කරුණ ඔබගේ පොතේ නැති එක මොකද්ද මේ සමාජීය සෞඛ්‍ය යහපත් පවත්වා ගැනීම සඳහා හේතු වන කරුණ මොකද්ද මේ කියන්නේ සමාජීය සෞඛ්‍ය හොඳින් පවත්ව ගන්න හේතු වෙන කරුණ. ඔන්නෝයි හේතු වෙන කරුණ තමයි පුතේ පළවෙනි එක තමයි පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය. පළවෙනි එක තමයි පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය. ඔන්න හේතු වෙන කරුණ. සමාජීය සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම සඳහා හේතු වෙන කරුණ. වැදගත්ම එක තමයි පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය. අපෙන් අහුවත් එමුණු පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය වැදගත්. ඔන්න පළවෙනි එක තමයි පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය. පළවෙනි එක තමයි පුතේ පුද්ගලයන්ගේ
ක්‍රියා කලාපයේ කියන එක හොඳ වෙන්නට ඕනි. පුද්ගලයන්ගේ ක්‍රියා කලාපය හොඳ වුණේ නැත්නම් දරුවනේ සෞඛ්‍යවත් පරිසරයක් තියාගන්න බෑ. බලන්නකො තැනින් තැන කෙල ගහනවනේ බුලත් පිට කාලා ඔයාලා දැකලා ඇති නේද? හරි. සිංගප්පූරේ එහෙම බැරි වෙලාවක් සිංගප්පූරේ බුලත් පිට නෑ. බැරි වෙලාවත් කෙල ටිකක් ගැහුවොත් එහෙම පාර අදු ගන්න වෙනවා එහා පැත්තෙන් මෙහා පැත්තට නේද? ඒ වගේ නීතිත් අදයි. ආ ඒ නිසා අනිවාර්යයෙන්ම පළවෙනි එක තමයි පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයේ වැදගත්. ඊළඟ එක තමයි පරිසර සංවේදීතාව. දෙවෙනි එක තමයි මේ පරිසර සංවේදීතාව. ඔව් දෙවෙනි පරිසර සංවේදීතාවය. දෙවෙනි එක පරිසර සංවේදීතාව. මොකක්ද ඒ කියන්නේ? අපි වටේට ඉන්න නේද? අපි වටේට ඉන්න ගස්වැල් සතා සිව්පාව ඔන්න ඔය කියන දේවල් මුදී අපි සංවේදී වෙන්න. දැන් අර යම්කිසි ඔව් ටික කාලයකට කලින් මතකද දන්නේ පාරක් හදන්න ගිහිල්ලා ලංකාවට ආවේනික වෙච්ච ගහක් අයින් කරන්න කියලා එන ප්‍රශ්නයක් ගියා නේද? පරිසරයට ආදරය කරන කට්ටිය අන්න ඇවිල්ලා පටන් ගත්තා මෙහෙම කරන්න දෙන්න බෑ මේ ಜಾති මේක ಜಾතික වස්තුවක් මේක වටින ගහක් නේද? වඳ වෙලා යන්න පුළුවන් අන්න සංවේදීතාවය. ඔබවට පරිසරයේ තියෙන ගහට වැලට සතා සිව් පාවට ආදරය කරන එක පුතේ පරිසර සංවේදීතාවය. ඔබට මතක ඇති රතු ඉන්දියාවේ රතු ඉන්දියානු නායකයා සියටල් නේද? සියටල් කියනවා නේද? සියටල් කියන්නේ මේ පරිසරය ගැන මාරම විදිහට සංවේදී වෙච්ච පුද්ගලයෙක්. පරිසරය දේවත්වයෙන් අදහපු කෙනෙක් නේද? අන්න විශිෂ්ට චරිත. රයිට්. පළවෙනි එක පුතේ මම කිව්වේ පුද්ගල ක්‍රියාකලාපය කියලා. මට දරුවෙක් අහලා තිබ්බා පුද්ගල ක්‍රියාකලාපයේ දෙවෙනි එක. දෙවෙනි එක තමයි පුතේ පරිසර සංවේදීතාව. තමයි නීතිගරුක බව. නීතිගරුක බව. සාරක කියන්නකො චුට්ටක් ආපහු. නීතිගරුක බව. හරි. එහෙනම් මම ඔන දැන් කාරණා තුනක් කිව්වා. මතකද දැන්නේ කාරණා තුන. එකක් තමයි පුද්ගල ක්‍රියාකලාපය. ඔන්න වැදගත් වෙනවා. ඊළඟට තමයි පරිසර සංවේදීතාවය වැදගත් වෙනවා. නීතිගරුක බව වැදගත් වෙනවා. ඔය කියන කාරණා තුනෙන් තමයි දරුවනේ මොකද්ද යහපත් සමාජීය සෞඛ්‍ය යහපත් පාත්තා ගන්නට හේතු වෙන්නේ. හරි. ආ දැන් එහෙනම් ඔන්න කරුණු තුනයි. පුද්ගල ක්‍රියාකලාපය පරිසර සංවේදීතාවය නීතිගරුක බව. රයිට්. එහෙනම් නීතිගරුක බව කියන එකත් වටිනවා. නීතිගරුක නැති පුද්ගලයන්ගෙන් පුතේ රටක් ගොඩනගන්න බෑ. රයිට්. එහෙනම් අපි යනවා. පුද්ගල සමාජයේ පුද්ගල විවිධත්වයට හේතු. හරි. මට ඊට කලින් කියන්න දරුවනේ ඔබට මේ ඔබගේ පෙළපත හම් වෙලා තියෙනවද කියලා මට කියන්න. හම් වෙලා තියෙනවද? නෑ නෑ නෑ. හරි. PDF එකක් දාන්නම්. හැබැයි මේ PDFs දාන්න පුළුවන්ද දන්නේ නැහැ පුතේ. ලොකුද දන්නේ නැහැ ෆයිල් එකේ ප්‍රමාණය. මම චුට්ටක් බලන්නම්. එහෙම නැත්නම් PDF ෆයිල් එක දාන්නම්. ඔයාලට ඒකත් ඒකත් බලන්න බලන්න පුළුවන්. හරි. එහෙනම් රයිට්. අපි ආ හම්බෙලා නැහැ කියලා සමහරු දාලා තිනා. හරි පුතේ මේ පාසල් නිවාඩු දෙන්න කලින් ඔබට පොත හම්බෙය ගොඩක් වෙලා. රයිට්. එහෙනම් මට කියන්න සමාජයේ පුද්ගල විවිධතාවලට හේතු මොනවද? මොනවද පුද්ගල විවිධතාවලට හේතු? දන්නවනම් කියන්න. ඔන්න ඔබට ආගම නෑ පුතේ. සමාජයේ විවිධ වූ පුද්ගලයෝ එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න තියෙන හේතු මොනවද? විවිධ දක්ෂතා. විවිධ දක්ෂතා. හරියටම හරි. තව මොනවද තියෙන්නේ? ජාතීන් වෙන ජාති. විවිධ ජාති. ඒකත් හරි. තව? භාෂාව. විවිධ භාෂාවන්. ඒකත් හරි. විවිධ ආගම් මට්ටම්. ගතිගුණ. ගතිගුණ. තව? විවිධ ආගම්. වයස් මට්ටම. නෑ පුතේ. විවිධ වයස් මට්ටම් ඒකත් හරි. ආ විවිධ දක්ෂතා විවිධ ආගම් කැමැත්ත නේද? හරි. ඔන්නෝයි කියන්නේ වානුව පුතේ. මොකද වෙන්නේ? විවිධ ආර්ථික මට්ටම්. හරියටම හරි. ඔන්නෝයි කියන්නේ පුතේ පුද්ගල විවිධත්වයට හේතු. එහෙනම් ඔවුන් ජීවත් වෙන පරිසරත් ආයවත් ගන්න පුළුවන්. රයිට්. එහෙනම් ඔන්න අපි ප්‍රධාන කරුණු ටිකක් කියනවා. එහෙනම් පළවෙනි එක විදිහට අපි හඳුනගමු. පළවෙනි එකක් කියලා නෑ. නේද? රයිට්. විවිධ ಜಾති අපි ලියමු එන විවිධ ಜಾති. ඔන්න විවිධ ಜಾතිින්ින්ද සමාජයේ විවිධ පුද්ගල වෙනවා. විවිධ ಜಾති. පළවෙනි කොටේ විවිධ ಜಾති.
එනම් විවිධ ජාති විවිධ ජාති විවිධ ජාති සර් රෙකෝඩින් එක ගෲප් එකකට දානවද ආ මොකද්ද පුතේ රෙකෝඩින් එක ගෲප් එකකට දානවද සර් මොකද්ද පුතේ මට අපව කියන්න රෙකෝඩින් එක රෙකෝඩින් එක පුතේ ආයිලර්නින් සයිට් එකට ගිහලා පුතාලට බලන්න පුළුවන් ගෲප් එකකට නැවත බලන්න පුළුවන් පුතේ ගෲප් එකට නෙමෙයි දාන්නේ ආයිලර්නින් සයිට් එකට ගිහලා පුතාලට බලන්න පුළුවන් දවසේ වෙච්ච රෙකෝඩින් එක බලන්න පුළුවන් හරි ආ එහෙනම් විවිධ ಜಾති ඔන්න විවිධ ಜಾති හරි එහෙනම් විවිධ ಜಾති ඔන්න එක විවිධ ಜಾතින් ඉන්න පුතේ අපි විවිධයි එහෙනම් Hindu Hindu ಜಾති ඉන්නවා අපි සිංහල ಜಾති Hindu ಜಾති නේද ඔන්නම විවිධයි ඒ කියන්නේ දෙමළ ජාතිකයන් sorry ಜಾති දෙමළ ජාතිකයන් සිංහල ජාතිකයන් නේද ඉංග්‍රීසි ජාතිකයන් මුස්ලිම් ජාතිකයන් ඔන්න ඔය වෙනස් වෙනවා ජාතින් අතර විවිධත්වයක් තියෙනවා ඊළඟ කාරණේ තමයි ඔය ජාතීන් විවිධ ආගම් අදහනවා දරුවනේ විවිධ ආගම් මම විවිධ කියලා දාන්නේ නැහැ ඔන්න පුතාලට ආගම් කියලා ලියනවා පුතාලට විවිධ ආගම් කියලා ලියන විවිධ ආගම් මේ ජාතීනුත් විවිධ ආගම් අදහනවා සිංහල ජාතිකයන් උනත් ඒගොල්ලෝ විවිධ ආගම් අදහනවා නේද right එහෙනම් විවිධ ආගම් අනුව වෙනස් බෞද්ධ Hindu නේද ඔන්න ඔය විදිහට විවිධ ආගම් ක්‍රිස්තියානි කතෝලික ඔය විදිහට විවිධ ආගම් අනුව වෙනස් වෙනවා right ඊළඟ කාරණේ තමයි විවිධ දක්ෂතා ඔන්න දක්ෂතා අනුවත් වෙනස් වෙනවා විවිධ ආහාර පාන ඔන්න දක්ෂතා අනුව වෙනස් වෙනවා දක්ෂතා නේද විවිධ වූ දක්ෂතා අනුව අපි සමාජයේ ඉන්න පුද්ගලයන් විවිධ විවිධ විදිහට දක්ෂතා අනුව වෙනස් වෙනවා හරි ඊළඟ කාරණේ දරුවනේ විවිධ රැකියා අපි කරන රැකියාව අනුව නේද අපි කරන රැකියාව අනුව වෙනස් වෙනවා පුද්ගලෝ විවිධ රැකියා විවිධ රැකියා ආ විවිධ රැකියා අනුව වෙනස් වෙනවා ඊළඟ එකන තමයි විවිධ රැකියා අනුව වෙනස් වෙනවා ඊළඟ කට්ටිය තමයි අපේ තියෙන ආර්ථික මට්ටම ආර්ථික මට්ටම ඒ කියන්නේ අපිට සල්ලි හම්බෙන විදිහ අනුව වෙනස් වෙනවා නේද අපිට සල්ලි අපිට යමක් ගන්න පුළුවන්කම බැරිකම මත අන්න වෙනස් වෙනවා ආර්ථික මට්ටම ආර්ථික මට්ටම නංග ඔන්න ආර්ථික මට්ටම අනුව වෙනස් වෙනවා ආර්ථික මට්ටම එහෙනම් මෙන්න මේ කියන විදිහට අපි අතර විවිධ පුද්ගලයන් වෙනස් වෙනවා පුද්ගල විවිධත්වයට මෙන්න මේ ටික හේතු වෙනවා හරි ඊළඟට තව මොනවද තියෙන්නේ තවත් කරුණු ගොඩක් තියෙනවා එහෙනම් ආර්ථික මට්ටම අනුව වයස් මට්ටම භාෂා ඔව් හරි පුතේ නේද ඔව් සිරිත් පිරිත් අනුව වෙනස් වෙනවා බාල මහලු ලොකු පොඩි නේද ඔන්න ඔය අනුව වෙනස් වෙනවා නම් වයස් මට්ටම අනුව වෙනස් වෙනවා වයස් මට්ටම අනන්න වයස් මට්ටම් වයස් මට්ටම අනුව වෙනස් වෙනවා තව කෙනෙක්ගේ කැමැත්ත අකමැත්ත ruci arucikam ruci arucikam මතත් පුතේ ruci arucikam මතත් ඔන්න වෙනස් වෙනවා ruci arucikam මත වෙනස් වෙනවා හරි එහෙනම් ඔන්න ඔය විදිහට දරුවනේ අපිට පුද්ගලයන් සතු තියෙන සමාජයේ ඉන්න විවිධ පුද්ගලයන් සතු විවිධ හැකියාව විදිහට හඳුනා ගන්න පුළුවන්. දැන් මගේ පුතාලටත් ඔය තියෙන විවිධ හැකියාවන් නැති. ඔය විවිධ මේ විවිධතා ඇති සමහරලාට නේද? ආ වයස් මට්ටම එක වුණාට දක්ෂතා විවිධ ඇති. විවිධ ජාතීන් මෙතන ඉන්න පුළුවන්. විවිධ ආගම් අදහනා ඉන්න පුළුවන්. අන්නේ විදිහට ඔයාලගේ විවිධතා ඇති. විවිධ ruci arucikam කැමැති අකමැත්ත කැමැත්ත අකමැත්ත අනුව වෙනස් වෙන ආයනුව වෙන්න පුළුවන්. right. එහෙනම් අපි යමු ඊළඟ ඊළඟ ස්ලයිඩ් එක. ඊළඟ කොටසට යමු. right. එහෙනම් අපෙන් අහනවා දරුවනේ පුද්ගලයෙකුගේ සෞඛ්‍යවත් බව කියන්නේ මොකක්ද කියලා. හරි. දැන් මට කියන්න පෙර දැනුම පාවිච්චි කරලා පුද්ගලයන්ගේ සෞඛ්‍යවත් බව කියන්නේ මොකක්ද? නිරෝගීකම. නිරෝගීකම. හරි. තව මොනවද තියෙන්නේ උත්තර දෙන්න පුළුවන් තව? තව මොනවද දෙන්න පුළුවන් මට උත්තර? නිරෝගී බව. උත්තරේ තාටි අයිසින් ටිකක් දාමු. ආ ඒ කියන්නේ තව ටිකක් සා ඈ
මොකද පුතේ කිසිඳු දෙකට දුන්නේ හැකියාව ආ ලෙඩ රෝගයක් නැතුව සිටීමේ හැකියාව හරි තව ටිකක් මදි 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 වගේ අයියෝ මදිනේ ආයික මානසික ආතතියක් මදි 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 තවත් මදි 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 ඕ චුට්ටක් ගන්න පොඩ්ඩක් ඕ පණ 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 දෙන උත්තරයක් දෙන්නකෝ පාන්න සෞඛ්‍යවත් බව කියන්නේ කායික මානසික ආධ්‍යාත්මික හා සමාජීය යහපැවැත්ම very good very good very good හරි මොඳයි කො බලන්න තව ඒ වගේ උත්තර තියෙනවද හා right පුතාලා කියපුවා හරියටම හරි වැරදි නෑ හැබැයි ඔය කියපු කොටස් පුතේ ඔක්කොම එකට එකතු වෙනවා සමාජිකව ලෙඩ රෝග නෑ කිව්වා සමාජිකව හොඳින් ඉන්න ඕනේ කිව්වා යහපත් ඉන්න කිව්වා සෞඛ්‍යවත් ඉන්න ඕනේ කිව්වා සමාජිකව වා මොකද්ද කිව්වේ කායික මානසික සමාජ සහ අධ්‍යාත්මික ටිකෙන් එකතු වෙන්න ඕනේ කිව්වා එහෙනම් ඔන්න ඔය කියන සමාන්විත නම් අපි කියනවා පුද්ගලයෙක්ගේ සෞඛ්‍යවත් බව කියලා right එහෙනම් අපි ලියමු මෙන්න මෙතෙන්ට අදාළව චුටි දෙයක් පුද්ගලයෙකුගේ සෞඛ්‍යවත් බව යනු ආ පුද්ගලයෙක්ගේ සෞඛ්‍යවත් බව යනු ඒ කියන්නේ පුද්ගලයාගේ සෞඛ්‍යවත් බව කියන්නේ පුතේ රෝග හා ඔන්න මෙතනින් අපි උත්තරයක් ගොනු කරනවා රෝග හා රෝග හා රෝග හා සෞඛ්‍යවත් බව කියන්නේ රෝග හා දුබලතා වලින් තොර වෙන්න ඕනේ. දැන් අපි ඉගෙන ගන්න කාලේ අපි සෞඛ්‍ය කරන කාලේදී 1900 බර ගණන් වලනේ අපි සෞඛ්‍ය කරේ. ඉතින් ඒ කාලේ තිබ්බේ ලෙඩක් නැත්තම් ලෙඩ රෝගයක් නැත්තම් සෞඛ්‍ය කියලා තමයි. සෞඛ්‍ය සම්පන්නයි කියලා. හැබැයි ඊට පස්සේ පුතේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්නවනේ. ඔන්න මතක තියාගන්න එයාගේ නම ලෝක සෞඛ්‍ය සංවිධානයේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කිව්වා ලෙඩ රෝග විතරක් නැති වෙන එක නෙමෙයි මේ 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 සෞඛ්‍යවත් බව කියන්නේ. ඕකට තව කොටස් ටිකක් එකතු වෙන්න ඕනේ කියලා කිව්වා. එහෙනම් ඔන්න ඒකද වෙච්ච කොටස් ටික. රෝගහා දුබලතා වලින් තොරවීම. රෝගහා දුබලතා වලින් තොරවීම. කමාවක් දාගෙන ලියමු අපි. රෝගහා දුබලතා වලින් තොරවීම. කමාවක් කායික කමාවක් කායික කමාවක් මානසික කමාවක් කායික කමාවක් මානසික කමාවක් සමාජීය ඔන්න මම දැන් කොටස් තුනක් කිව්වා කායික මානසික සමාජීය හා ආධ්‍යාත්මික මෙන්න ලියන විදිය ආධ්‍යාත්මික අධ්‍යාත්මික නෙමේ ආධ්‍යාත්මික ආ ඔන්න ආධ්‍යාත්මික ආධ්‍යාත්මික මුලින්නම් කියන්නකෝ හරි මම කියන්නම් මුලින්නම් පුතේ අපි ඉස්සලාම් මේක පිළිතුර ලියාගෙන ආපහු මුලින්නම් කියමු right ආධ්‍යාත්මික පුද්ගලිකකී සෞඛ්‍යවත් බව කියන්නේ ආධ්‍යාත්මික යහ පැවැත්මෙන් යුක්ත වීමයි ආධ්‍යාත්මික යහ පැවැත්මෙන් යුක්ත වීමයි යහ පැවැත්මෙන් යුක්ත වීමයි යහ පැවැත්මෙන් යුක්ත වීමයි හරි ආධ්‍යාත්මික යහ පැවැත්ම සාරි මුලින්නම් කියනවාද හරි මුලින්නම් කියනවා දරුවනේ මුලින්නම් කියනවා ලියා ගන්න බැරි වෙච්ච අර මුලින්නම් කියනවා ආධ්‍යාත්මික යහ පැවැත්මෙන් යුක්ත වීමයි හරි ඔන්න මං ආපහු මුලින්නම් කියනවා පුද්ගලයෙකුගේ සෞඛ්‍ය බව සෞඛ්‍යවත් බව කියන්නේ පුතේ රෝග හා දුබලතා වලින් තොරවීම පමණක් නෙවෙයි ඔන්න මං ආපහු කිව්වා රෝග හා දුබලතා වලින් තොරවීම විතරක් නෙවෙයි සෞඛ්‍යවත් බව කියලා කියන්නේ රෝග හා දුබලතා වලින් තොරවීමත් කමාවක් රෝග හා දුබලතා වලින් තොරවීමත් කමාවක් ඔන්න වැදගත් වෙන අංශ කායික කමාවක් මානසික කමාවක් ඊළඟ එක සමාජීය හා ආධ්‍යාත්මික යහ පැවැත්මෙන් යුක්ත වීම යුක්ත වීමයි පැවැත්මෙන් යුක්ත වීමයි ආධ්‍යාත්මික යහ වීමයි හරි දැන් මම ඔතන පොඩි හොර වැඩක් කරා දන්නවද මොකද්ද කියලා ආධ්‍යාත්මික යහ පැවැත්මෙන් යුක්ත වීමයි මම ඔතන පොඩි හොර වැඩක් කරා අහුණාද ඔයාලට හොර වැඩේ මොකද්ද කියලා නෑ නේද ඔන්න මම හොර වැඩේ කියන්න යන්නේ
ආත්මික යහ පැවැත්ම කියලා විතරයි නේද මං කිව්වේ? ඔව්. යහ පැවැත්ම යහ පැවැත්ම යහ පැවැත්ම යහ පැවැත්ම කියලා කිව්වද? නැහැ. එහෙනම් හැබැයි ඔන්න උත්තරේ අසම්පූර්ණයි. ඔහොම ලියද්දි ලිව්වට කමක් නැහැ. හැබැයි අපෙන් ශේෂ්ත්‍ර හතරක් ගැන ඇහුවොත් එහෙම පුත්තිලේකගේ සෞඛ්‍යවත් බව කියන ඔය ශේෂ්ත්‍ර හතරට පුතේ කියන්න ඕනේ. යහ පැවැත්ම හාමියෙන් මතකයි. මානසික යහ පැවැත්ම අනිත් එක සමාජීය යහ පැවැත්ම හරි අනිත් එක ආත්මීය යහ පැවැත්ම. දැන් හරිද වැඩේ? තේරුණාද කප්පේ? හරි. එහෙනම් අපි යනවා දෙවෙනි බුලට් එකට. ඔන්න වැදගත් දෙයක් තමයි දෙවෙනි බුලට් එකෙන් තියෙන්නේ. ඒ තමයි පුද්ගලයෙකු සෞඛ්‍යවත් වීම සඳහා සම්පූර්ණ විය යුතු අංශ නැත්තම් ආංග නැත්තම් ශේෂ්ත්‍ර ඔය කියන ඔකෙම කියන්නේ ඔය කට්ටිය ගැන ඔය හතර දෙනා නිකන් සිවුනි වුණු වගේ ඒ කියන්නේ නිවුණු දරුව හතරක් වගේ ඒ කියන්නේ මොකක්ද වාහනයක රෝද හතරක් වගේ ඈ ඔව්ද ඔව් එක රෝදයක් නැති වුණොත් යන්න බෑනේ ඒ වගේ තමයි පුතේ වාහනයක් යන්නේ රෝද හතරක් උඩනේ ඔන්න ඔය කියන යහපැවැත්මවල් හතර පුතේ ඒ වාහනේ රෝද හතර වගේ ඒ රෝද හතර එළවණ කියන සුක්කානම තමයි අපි අපි තමයි ඔය යහපැවැත්මවල් හතර තියාගන්නට ඕනේ ලස්සන විදියට එහෙනම් ඔන්න අංග කීවත් ශේෂ්ත්‍ර කීවත් අංශ කීවත් දරුවනේ ඒ ඔක්කොම එකම එක දෙයක් ගැනයි අහන්නේ. එහෙනම් ඔන්න උදාහරණ සෞඛ්‍යවත් වීම සඳහා සම්පූර්ණ අංශ නැත්නම් අංග ශේෂ්ත්‍ර පළවෙනි එක කායික යහපැවැත්ම. කායික යහපැවැත්ම. සෑයේ පුටි කායි කියනවාද? සර් අපව කියන්න පුළුවන්ද? සර් කියපුටි කායි කියන්නකෝ. හරි දරුවනේ හරි 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 දැන් අහගන්න ලිව්වද අංශ හතර නෑ සර් වද ලිව්වද අංශ හතර හා මොනවද අංශ හතර ලිව්වේ එහෙනම් කායික යහපැවැත්ම මානසික යහපැවැත්ම ආයික යහ පැවැත්ම හරි සික යහ පැවැත්ම හරි සමාජීය යහ පැවැත්ම හරි ආධ්‍යාත්මික යහ පැවැත්ම හරි එහෙනම් පුතේ අපි ලියමු එහා පැත්තෙන් අංග ශේෂ්ත්‍ර ඒවාට උදාහරණ දැන් කායික යහ පැවැත්ම කිව්වට අපි දන්නේ නැහනේ හැබැයි ඔය දරුව චූටි වැඩක් කිව්වා ඒ කියපු වැඩේ තමයි දරුවනේ කායික අර ඔයාලගේ ලෙඩ රෝග වලින් නැතිවීම රෝග හා දුබලතා වලින් නැතිවීම කියලා අන්න ඒගොල්ලෝ අයිති වෙන්නේ මෙන්න මෙයාට විතරයි කාටද කායික ශේෂ්ත්‍රය තමයි එයාලා අයිති වෙන්නේ ලෙඩක් දුකක් නැහැ කිව්වට අන්න කය ෂේප් බොඩි එක හරි හැබැයි මනස රෝගී වෙන්න පුළුවන් එහෙනම් අපි කරන්නට ඕනේ ඔය හතරම එකට හදාගන්න එක එහෙනම් කායික
කායික කියන්නේ පුතේ අපි ඉස්සරහින් ලියමු ඊතලයට ඉස්සරහින් මෙතන රෝග වලින් වැළකීම ඔන්න එක දෙයක් රෝග වලින් වැළකීම හරි රෝග වලින් වැළකීම ඔන්න පළවෙනි එක දරුවනේ රෝග වලින් වැළකීම හා රෝග වලින් වැළකීම රෝග වලින් වැළකීම ඒ විතරක් නෙමෙයි අපටත් පුතේ හොඳ ෆිට්නස් තියෙන්නට ඕනේ අපි ඔකට සිංහලෙන් කියන ශාරීරික යෝග්‍යතාව කියලා සිංහලෙන් කියන්නේ ශාරීරික යෝග්‍යතාව ඉංග්‍රීසිලෙන් කියනවා අපි හොඳ ෆිසිකල් ෆිට්නස් හොඳ ෆිසිකල් ෆිට් වෙන්න ඕනි කියලා හොඳ ෆිට් එකක් තියෙන නේද හොඳ ෆිට් ඇඟක් නැත්නම් හොඳ ෆිසිකල් ෆිට්නස් එකක් තියෙන්නට ඕනි කියනවා එහෙනම් ඔන්න කායික යටතේ අපි ලියනවා රෝග වලින් වැළකීම හා ඔන්න මෙතන එන කරුණ රෝග වලින් වැළකීම හා රෝග වලින් වැළකීම හා රෝගවලින් වැළකීම හා මනා ශාරීරික යෝග්‍යතාවයකින් යුක්ත වීම ආන්න ඔන්න කායික යහපැවැත්ම කියන එක කෙටියෙන් කියලා දුන්නේ කෙටියෙන් ගොඩාක් තියෙනවා පුතාලට ගොඩාක් නෙමෙයි මම කෙටියෙන් කියලා දුන්නා ඔයාලගෙන් බැරි වෙලාවත් ඔය දේ ඇහුවොත් මොකක්ද මේ ශාරීරික කියලා නම මං ආපහු කියන්න පුතේ රෝගවලින් වැළකීම රෝගවලින් වැළකීම හා මනා ශාරීරික යෝග්‍යතාවයකින් යුක්ත වීම මනා ශාරීරික යෝග්‍යතාවකින් යුක්ත වීම මනා ශාරීරික යෝග්‍යතාවකින් යුක්ත වීම රෝගවලින් වැළකීම හා මනා ශාරීරික යෝග්‍යතාවයකින් යුක්ත වීම ඒක තමයි කායික යහපැවැත්ම කියලා කියන්නේ හරි එහෙනම් ඔන්න අපි එනවා දෙවෙනියට මානසික යහපැවැත්ම මානසික යහපැවැත්ම right මානසික යහපැවැත්ම තමයි ඔන්න අපි දෙවෙනි කරුණ ගැනයි ලියන්න යන්නේ මානසික යහපැවැත්ම මොකක්ද දරුවනේ මානසික යහපැවැත්ම කියන්නේ right එහෙනම් මානසික යහපැවැත්ම කියන්නේ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමි අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමි දැන් ඔන්න මම කියන්නේ මානසික යහපැවැත්මට ඉස්සරහින් තියෙන ඊතලයට අදාළව මානසික යහපැවැත්ම කියන්නේ මොකක්ද කියන එකට උත්තරයක් තමයි මම මේ දෙන්න යන්නේ. එහෙනම් මොකද්ද දරුවනේ? මානසික යහපැවැත්ම. right මානසික යහපැවැත්ම. නමස්කාරය. ඒක තමයි අපි කියන්නේ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් දෙලි දෙකක් විතර ලියන්නේ ඉඩකඩ පරිස්සම් කරලා ලියමු right අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් සමාජයට ඵලදායි ලෙස ඒ කියන්නේ පුතේ වැඩක් ඇතිව සමාජයට වැඩක් කියන්නට ඕනේ සමාජයට ඵලදායි දෙමින් සමාජයට ඵලදායි ලෙස තෘප්තිමත්ව ජීවත් වීම තෘප්තිමත්ව කියන්නේ සැටිස්ෆැක්ෂන් තෘප්තිමත් වෙන්න ආවෝ ජීවත් වීම ආපහු කියන්නම් දරුවනේ අඩුපාඩු තියෙනවා ජීවත් වීම right හරි කියනවා දරුවනේ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමි මොන පළවෙනි දේ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙනවා අභියෝග වලට සාර්ථක මුහුණ දෙමින් සමාජයට ඵලදායි ලෙස සමාජයට වැඩක් වෙන්නත් ඕනේ තෘප්තිමත් ජීවත් වෙන්නත් ඕනේ තෘප්තිමත්ව ජීවත් වීම හා හරි කියමුද සමාජයට ඵලදායික හා මෙන්න පළවෙනි එක තමයි අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් හරි දැන් ඔන්න අභියෝගය මොකද්ද ඔන්ලයින් අභියෝගය මොකද්ද ඔන්ලයින් අභියෝගය කියන්නේ ඉස්කෝලේ යන්න බෑ ඉස්කෝලේ ගියොත් එහෙම එන්න වෙන්නේ කොරෝනා හදාගෙන යන්න. එහෙනම් ඔන්න අභියෝගයක්. ඉස්කෝලේ යන්න බෑ. එහෙනම් ඉස්කෝලේ යන්න බැරි වුණාට ඉගෙන ගන්නත් ඕනේ. ඔන්න අභියෝගයක්. අන්න ආවා අභියෝගයට විකල්පයක්. මොකද්ද විකල්පය? ඔන්ලයින් අධ්‍යාපනය. එහෙනම් ඔන්න සමාජයේ නේද? එහෙනම් අපි අභියෝග වලට ඔන්න ඔය අභියෝගයට පුතේ අපි සාමාන්‍ය වෙලත් අභියෝගයක්. වෙරි ගුඩ්. ඔය අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න ඕනි අපි. නේද? අමාරුයි. හැබැයි මුහුණ දෙන්නට ඕනේ. ඒ වගේම තමයි පුතේ ඵලදායි ලෙස එහෙනම් සමාජයට ඵලදායි ලෙස අපි කරන දේ සමාජයට වැඩක් තියෙන්නට ඕනේ අපි කරන දේ සමාජයට වැඩක් තියෙන්නට ඕනේ සමාජයට ඵලදායි ලෙස තෘප්තිමත්ව කරන දේ අපිට හිතෙන්න ඕනේ සතුටක් හිතට සතුටක් අම්මේ මට මේක මාරයි
මම පන්තියේ 30 හැබැයි සතුටේ ඊළඟ පාර 28 වෙන්න ඕනේ 28 වුණා සතුටේ ඊළඟ පාර 15 වත් වෙන්න ඕනේ 15 වුණා සතුටේ අන්න තෘප්තිමත් භාවය අපි තෘප්ති සර් පළවෙනි ඔබ දෙක කියන්න කියන්න පුතේ සර් පළවෙනි එක පොඩ්ඩක් කියන්නකෝ ආ පළවෙනි එක පුතේ රෝග වලින් වැළකීම හා මනා ශාරීරික යෝගිතාවයකින් යුක්ත වීම රෝග වලින් වැළකීම හා මනා ශාරීරික යෝගිතාවයකින් යුක්ත වීම ඒක තමයි අපට තියෙන්නේ හරි එහෙනම් අපි යන් තුන්වෙනි එක නා සමාජීය යහපැවැත්ම එහෙනම් උදේත් ඔන්න තුන්වෙනි එක නා සමාජීය යහපැවැත්ම මොකද දෙකේ උද්ගලයන් අපට පරිසරය ඒ ඔක්කොම සමාජීය පරිසරයට අයිති වෙනවා කියලා කිව්වා. එහෙනම් ඔන්න අපි ලියමු මේක. අප අවට සිටින පුද්ගලයන් සමග අප අවට සිටින පුද්ගලයන් සමග. මෙන්න මෙයා දැන් මම කියන්නේ තුන්වෙනි බුලට් එක. සමාජීය යහපැවැත්ම. අප අවට සිටින පුද්ගලයන් සමග අප අවට සිටින පුද්ගලයන් සමග අප අවට සිටින පුද්ගලයන් සමග යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීම අප අවට සිටින පුද්ගලයන් සමග යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා අන්තර් පුද්ගල කියන්නේ දරුවනේ එකිනෙකා අතර අන්තර් පුද්ගල යහපත් අන්තර් අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීම කියන්නේ හොඳ සම්බන්ධතා තියාගන්නට යාළුවෝ යාළුවෝ අපි අසල්වැසියෝ අපි වැඩිහිටියෝ අපි නෑදෑයෝ අපි ගුරුවරු අපි යාළුවෝ ඔය ඔක්කොම අතර පුද්ගලයන් පාර්ශව දෙකක් අතර තියාගන්න හොඳ සම්බන්ධතාවලට තමයි දරුවනේ අපි කියන්නේ යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා කියලා. එහෙනම් මම අපව කියනවා අප අවට සිටින පුද්ගලයන් සමග යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීම කියන එක තමයි කියන්නේ සමාජීය යහපැවැත්ම කියලා. ඔන්න අපි එනවා අන්තිමට ආධ්‍යාත්මික සිග්නල් නැති වෙන්නත් පුළුවන් ආපහු එතකොට දිගටම දිගටම දිගින් දිගටම කිව්වොත් එහෙම අපිට වැඩේ කරගෙන යන්නත් අමාරු වෙන හරි මේක ලියා ගන්න මම ඊට පස්සේ කියලා දෙන්නම් දරුවන්ට හරි ආධ්‍යාත්මික යහපැවැත්ම හරි මෙන්න පොඩ්ඩක් ඉතින් පඬිත වචනයක් තියෙන්නේ මේකේ කරන්න දෙයක් නැහැ ඉතින් හා පළවෙනි එක තමයි පුතේ මොකද්ද ජීවත් වීමේ අරුත හඳුනාගෙන එහෙනම් ඔන්න ජීවත් වීමේ අරුත හඳුනාගෙන ඔන්න ආධ්‍යාත්මික යහපැවැත්ම යටතේ මම කියන්නේ ජීවත් වීමේ අරුත හඳුනාගෙන right ආධ්‍යාත්මික යහපැවැත්ම යටතේ ජීවත් වීමේ අරුත හඳුනාගෙන ක්‍රමාවක් ජීවත් වීමේ අරුත හඳුනාගෙන කමාවක් යහපත් අන්තර් පුද්ගල සබඳතා සහිතව අවබෝධයෙන් කටයුතු කිරීම අවබෝධයෙන් කටයුතු කිරීම
හරි. හරි. එහෙනම් ඔන්න 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 ආපහු මම කියනවා. ආපහු කියනවා මුලින්නම් එක මේක පාරක් කියනවා චුට්ටක් බලා ගන්න චුට්ටක් ආ ගන්න පොඩ්ඩක් බලා ගන්න. හරි. ඔන්න කායික යහපැවැත්ම කියන්නේ දරුවනේ රෝග වලින් වැළකී සිටීම. රෝග වලින් වැළකීම රෝග වලින් වැළකී සිටීම හා මනස ශාරීරික යෝග්‍යතාවයකින් යුක්ත වීම. ඔන්න පළවෙනි දේ. මානසික යහපැවැත්ම කියන්නේ right මානසික යහපැවැත්ම කියන්නේ අභියෝග වලට සාර්ථකව අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් සමාජයට පළදායි ලෙස තෘප්තිමත්ව ජීවත් වීම right ඊළඟට සමාජීය යහපැවැත්ම කියන්නේ දරුවෝ සර් මානසික යහපැවැත්ම කියන්නේ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් සමාජයට පළදායි ලෙස තෘප්තිමත් ජීවත් වීම හරි ඊළඟට දරුවනේ සමාජීය යහපැවැත්ම කියන්නේ අපාවට සිටින පුද්ගලයන් සමග යහපත් අන්තර් පුද්ගල සබඳතා පවත්වා ගනිමින් සමතා පවත්වා ගැනීම. ඔය පොඩ්ඩක් හිමීට කියවනවද මම අමාරුයි. ජීවත් වීමේ අරුත හඳුනාගෙන යහපත් අන්තර් පුද්ගල සබඳතා සහිතව අවබෝධයෙන් කටයුතු කිරීම. හරි. එහෙනම් ඔන්න ඕක තමයි. ඔය පොඩ්ඩක් හිමින් කියනවද ලියා ගන්න අමාරුයි. හරි. සර් ආය සමාජීය යහපැවැත්ම ඒකයි ආධ්‍යාත්මික යහපැවැත්ම හරි පුතේ මේ මෙහෙම වැඩක් කරමු දැන් මේ දැන් ඉන්නවා 60ක් විතර ඉන්නවනේ 55ක් විතර ඉන්නවනේ එතකොට දරුවෝ හැමෝම දැන් ඇයි ලියාගන්න බැරි වුනේ ගැටලුවක් තිබ්බද මොකක් හරි හරි ඔව් සර්ගේ වේග වැඩි අයියෝ මම් කොච්චර හිමින්ද කිව්වේ දැන් තුන් පාරකුත් කිව්වා හරි आध्यात्मिक ජීවත්වීමේ අරුත හඳුනාගෙන ජීවත්වීමේ අරුත හඳුනාගෙන යහපත් අන්තර්පුද්ගල සබඳතා සහිතව ජීවත්වීමේ අරුත හඳුනාගෙන යහපත් අන්තර්පුද්ගල සබඳතා සබඳතා සහිතව යහපත් අන්තර්පුද්ගල සබඳතා සහිතව අවබෝධයෙන් කටයුතු කිරීම අවබෝධයෙන් කටයුතු කිරීම ඒ තමයි අධ්‍යාත්මික යහපැවැත්ම. හරි. සර් සමාජීය යහපැවැත්මක් කියනවාද? නැපතේ? සමාජීය යහපැවැත්මක් කියනවාද? ආ හරි. සමාජීය යහපැවැත්ම අප අවට සිටින පුද්ගලයන්. අප අවට සිටින පුද්ගලයන් අප අවට සිටින පුද්ගලයන් සමග යහපත් අන්තර් පුද්ගල සබඳතා පවත්වා ගැනීම. අප අවට සිටින අප අවට සිටින පුද්ගලයන් සමග අප අවට සිටින පුද්ගලයන් සමග යහපත් අන්තර් පුද්ගල සමදතා පවත්වා ගැනීම. ඕක තමයි උත්තරය. හරි. right. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. අප අවට සමාජයේ දැකගත හැකි සෞඛ්‍ය ගැටලු. right. අප අවට සමාජයේ දැකගත හැකි සෞඛ්‍ය ගැටලු හරි මොනවද අපි අවට සමාජයේ පුතේ දකින්න ලැබෙන සෞඛ්‍ය ගැටලු මොනවද ඔන්න මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා දැන් ඔයාලා මම දන්නවා විවිධ උත්තර දෙනවා හැබැයි ඒව නෙමෙයි උත්තර වෙන්නේ ආ කියන්න බලන්න හරි ඔන්න රෝහල පාසුකම් හිගවීම හරි හා තව මොනවද රෝල් පස් ගන්න රෝග බෝ වීම අයිසරේ මොනවද පුතේ ඈ ලෙඩ රෝග බෝ වීම ඇහෙන්නේ ලෙඩ රෝග බෝ වීම
ආලෙඩ රෝග බෝ වීම ආලෙඩ රෝග ජල දූෂණය හරි තව තව මොනවා තව මොනවාද ජල දූෂණය ආ අන්න යටින් පරිසර දූෂණය යටින් 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 පෙරුණා නේද ඒක නිසා කිව්වා හරි දැන් අහගන්න පුතේ ද්‍රව්‍ය දේවල් අපි ප්‍රධාන ප්‍රධාන කරුණු පහකට ඔය කියපු දේවල් ප්‍රධාන කාරණා පහකට පුතේ අපි බෙදනවා ප්‍රධාන කාරණා පහකට එනම් පළවෙනි එක තමයි පරිසර දූෂණය පළවෙනි එක පරිසර දූෂණය පරිසර දූෂණය රයිට් පරිසර දූෂණය රයිට් පළවෙනි එක පරිසර දූෂණය රයිට් දෙවෙනි එක ඔන්න ඇහෙන්නේ නැහැ කියන්නේ බෑ පරිසර දූෂණය හරි පරිසර දූෂණය දෙවෙනි එක තමයි දරුවනේ දෙවෙනි එක තමයි බෝ වනහා බෝ නොවන රෝග ඔන්න මං ආපහු කියනවා බෝ වනහා බෝ නොවන රෝග පළවෙනි එක පරිසර දූෂණය දෙවෙනි එක බෝ වනහා බෝ නොවන රෝග බෝවනහා බෝ නොවන රෝග බෝවනහා බෝ නොවන රෝග දැන් පළවෙනි එක මොකද්ද පරිසර දූෂණය පරිසර දූෂණය බැරි වෙලාවත් අමතක වුණොත් මෙන්න මෙතන 1 2 3 4 5 කියලා මම යටින් යටට දාලා දෙනවා 1 2 3 4 5 කියලා දාලා තියෙනවා හරි එහෙනම් අපි යමු ඊළඟට රයිට් දෙවෙක තමයි පුතේ බෝවනහා බෝ නොවන රෝග බෝවනහා බෝ නොවන රෝග රයිට් තුන්වෙනි එක තමයි මත්ද්‍රව්‍ය හා දුම් වැටි භාවිතය මත්ද්‍රව්‍ය හා දුම් වැටි භාවිතය තුන්වෙනි එක නම් මත්ද්‍රව්‍ය හා දුම් වැටි භාවිතය 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 හරි ඊළඟ එක නම් මත්ද්‍රව්‍ය හා දුම් වැටි භාවිතය හරි මත්ද්‍රව්‍ය හා දුම් වැටි භාවිතය හරි ඊළඟ කාරණය තමයි අනතුරු හා ආපදා හතරවෙනි එක නම් අනතුරු හා ආපදා 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 රයිට් මොන මං ආපහු කියනවා පරිසර දූෂණය කියලා කතා කරා පළවෙනි එක අපි දෙවෙනි එක කතා කරා බෝවන හා බෝනුණ රෝග කියලා බෝවන හා බෝනුණ රෝග තුන්වෙනි එක කතා කරා පුතේ මත්ද්‍රව්‍ය හා දුම් වැටි භාවිතය මත්ද්‍රව්‍ය හා දුම් වැටි භාවිතය මත්ද්‍රව්‍ය හා දුම් වැටි භාවිතය හරි ඊළඟට අපි කතා කරා අනතුරු හා ආපදා මොකද්ද අනතුරක් කියන්නේ මොකද්ද ආපදාවක් කියන එක මම එක්ක කියලා දෙනවා පුතාලා රයිට් අන්තිම වශයෙන් අපි කතා කරා අපචාර කතා කරනවා අපචාර හා අපයෝජන මොන අන්තිමක පුතේ අපචාර හා අපයෝජන අපචාර හා අපයෝජන තමයි දරුවනේ අන්තිමම සෞඛ්‍ය ගැටලු ඔය කියන සෞඛ්‍ය ගැටලු ඔයාලා කියන ඔක්කොම හරි හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඔක්කොම මේ එකකට 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 සම්බන්ධ කරලා සම්බන්ධ කරලා සම්බන්ධ කරලා දිනන භූමි දූෂණය ජල දූෂණය වායු දූෂණය ඔන්න ඔය වාගේ දේවල් සම්බන්ධ කරනවා පරිසර දූෂණය කියන එකට අන්න ඒ වගේ ඔය විදිහට මෙන්න මේ ප්‍රධාන මාතෘකා සිත් දාලා තමයි තියෙන්නේ අනිත් අනුමාන සර් කියන කෙනාට ඔපතේ ප්‍රධාන මොනවද අන්තිමක මගෙන් අහනවා අපචාර හා අපයෝජන අපචාර හා අපයෝජන අපචාර හා අපයෝජන රයිට් එහෙනම් ඔන්න කාරණා පහක් කතා කරා රයිට් එහෙනම් අපි පළවෙනි එක ඉඳන් ආපහු කියමුද රයිට් මොකද දරුවනේ පළවෙනි එක පරිසර දූෂණය පරිසර දූෂණය හරි ඊළඟ එක මොකද්ද දරුවනේ බෝවන රෝග බෝවන රෝගයි බෝනවන රෝගයි ඊළඟ කාරණා තුන්වෙනි කාරණය මත්ද්‍රව්‍ය හා දුම් වැටි භාවිතය ඊළඟ කාරණය අනතුරු හා ආපදා අනතුරු හා ආපදා ඔන්න අන්තිම කාරණා කියමු අපචාර අපයෝජන හරි එහෙනම් අපි එනවා පළවෙනි දේ ගැන පළවෙනි සෞඛ්‍ය ගැටලුව වැඩියෙන්ම තියෙන සෞඛ්‍ය ගැටලුව මේක
මේ කාලේ වැඩියෙන්ම තියෙන සෞඛ්‍ය ගැටලුව මේක නේද මාස්ක් එකක් එහෙම මොකද කරන්නේ මාස්ක් එක පැලදලා අපහු දානවා ඔහෙ දාන හැමතැනම දානවා ගස් යටයි නේද ඩස්බින් වලයි හැමතැනම බැහැර කරනවා ඒ අඩුමතර මේක දෙපැත්තේ තියෙන මේ මේ අර කනට දාන ටිකවත් කපලා දාන්නේ නැහැ නේද ඔන්න ඔය වගේ තත්ත්වයක් වෙලා තියෙනවා අපි යනවා පුතේ පරිසර දූෂණය ගැන මොකද්ද පරිසර දූෂණය කියලා කියන්නේ කොහොම බලන්න දන්න කෙනෙක් කියමු බලන්න මම චුට්ටක් දෙනවා චාන්ස් එක කට්ටියත් එක්ක කතා කරන්න කියන්න බලන්න පරිසර දූෂණය පරිසරය අපද දූෂණය වීම दूषण पलवी देता අපි ජීවත් වෙන අපේ වටේට තියෙන පරිසරය. ඔන්න පළවෙනි කාරණේ. අපි වටේට තියෙන පරිසරය. ඒක අපට ජීවත් වෙන්න නුසුදුසු නම් අපට ඒ පරිසරයේ ජීවත් වෙන්න බෑ. ඔන්න පළවෙනි කාරණේ. අපි වටේට පරිසරයක් තියෙනවා අපේ වටේට ඒකේ ඉන්න බැයි නම් ඒකේ මොනවත් නෑ කුණු කසල නම් කැලි කසල නම් නේද? අපද්‍රව්‍ය දාලා නම් යන්න එන්න බැරි තරම් තියෙනවා නම් සත්ව මලකුණු තියෙනවා නම් ගඳ ගහනවා නම් ඒ පරිසරය අපට ජීවත් වෙන්න බෑ අපි වටේට තියෙන පරිසරය අපට ජීවත් වෙන්න බෑ එහෙම වුණොත් එහෙම ඒ පරිසරය අපට ජීවත් වෙන නුසුදුසුයි අන්නේ නුසුදුසු පරිසරයට තමයි දරුවනේ අපි කියන්නේ පරිසර දූෂණයයි කියලා අපි වටේට තියෙන පරිසරය අපට වාසය කරන්න බැරි වෙන මට්ටමටපත් වෙනවා අපට වාසය කරන්න බැරි වෙන මට්ටමටපත් වෙනවා ඔක තමයි පරිසර දූෂණය කියන්නේ. එහෙනම් අපි ලියාගමු දරුවනේ පරිසර දූෂණය යනු. ආ පරිසර දූෂණය යනු. පරිසර දූෂණය යනු මොකද්ද? right අප ජීවත් වන වටපිටාව. පරිසරය කියන්නේ අප ජීවත් වන වටපිටාවටනේ. අප ජීවත් වන වටපිටාව. ඔන්න පරිසර දූෂණය ගැන කියන්නේ මම දැන්. අප ජීවත් වන වටපිටාව. අප ජීවත් වන වටපිටාව. පරිසර ලේ වායු භූමි ඔව් සම් ගන්න හරි පුතේ ඒ හතරම එකතු වෙ නේද හරි ඒ හතරෙම සමන්විත වෙන්න ඕනේ රයිට් පරිසර දූෂණය යනු අප ජීවත් වන වටපිටාව මිනිසාගේ අප ජීවත් වන වටපිටාව මිනිසාගේ මෙන්ම අප ජීවත් වන වටපිටාව මිනිසාගේ මෙන්ම අපි විතරක් නෙමෙයිනේ පරිසරේ ඉන්නේ අපි විතරද පරිසරේ ඉන්නේ නෑ අපි විතරක් නෙමෙයි තව සතුත් ඉන්නවා නේද මින්ම සත්වෙන්ගේ වාසයට මිනිසාගේ මින්ම සත්වයින්ගේ වාසයට සත්වයින්ගේ වාසයට නුසුදුසු තත්වයට පත්වීම නුසුදුසු තත්වයට පත්වීම ඔන්න ඕකට තමයි දරුවනේ කියන්නේ පරිසර දූෂණය කියලා මොකද්ද අපහු මං කියනවා අප ජීවත් වන වටපිටාව මේ අපි වටේට තියෙන අපි ජීවත් වෙන අපේ ගෙදර වටේට තියෙන අපි වටේට අපි අපේ පරිසරේ අප ජීවත් වන වටපිටාව මිනිසාගේ මෙන්ම මිනිසාගේ මේ අපේ මිනිසාගේ මේ අපේ ඒ වගේම අපේ වටේට ඉන්න සත්වයින්ගේ මිනිසාගේ මෙන්ම සත්වයින්ගේ මොකටද වාසයට නුසුදුසු වාසයටයි නුසුදුසු වෙන්නේ ඔන්න බලන්නකෝ වාසයට නුසුදුසු තත්ත්වයට පත් වීම අපි ජීවත් වෙන පරිසරය මිනිසටයි අපි අපේ පරිසරයේ මිනිසටයි සතුන්ටයි වාසයට නුසුදුසු තත්ත්වයට පත් වෙනවා ඕක තමයි දරුවනේ කියන්නේ පරිසර දූෂණය කියලා ඔන්න පරිසර දූෂණය කියන එකට කෙලින්ම කියනවා නම් ඕක තමයි උත්තරේ හරි ඊළඟ කාරණේ තමයි ඔන්න ඔය පරිසර දූෂණයේ මාපහුකුතේ කොටස් 4කට බෙදෙනවා කොටස් 4කට දැන් මේ තියෙන්නේ මේ වගේ පරිසර නේද ලෝක ගෝලයට යනවා හචින් නේද කිවිසුම් යනවා ලෝක ගෝලයට දැන් ලෝක ගෝලය කියන්නේ කවුද මේ තියෙන්නේ පෘථිවිය සර් කියන්නේ කැඩි කැඩි යන මිනිස්සු නේද අපි තමයි මේ ආගුඩ ඉදින් ගෙවල් හදාගෙන ගස් වැල් වගා කරලා සතුගෙන අපි තමයි ජීවත් වෙන්නේ නේද අපි ඉන්නවා අපි නොඑක් නොඑක් දේවල් බහැර කරනවා පෘථිවියට. මොකද කරන්නේ ඉතින්? එයාට මේව දරා ගන්න බැ බලන්නකො මේ අචින් යනවා පෘථිවියට. හරි. එහෙනම්
ඔන්නේ යාව දූෂණය වෙන්නේ නැහැ යන්නේ. එයාව අපිව පාවිච්චියට ගන්න බැරි වෙන මට්ටමට යන්නේ. අන්න ඒ වගේ පරිසර දූෂණය කියපුවාම පුතේ දූෂණයට වීමට ලක්වන පරිසරාංග කිහිපයක් තියෙනවා. දූෂණය වීමට ලක්වන පරිසරාංග කිහිපයක් තියෙනවා. හරි. එහෙනම් අපි බලන්නේ මෙන්න මේ එක් එක් පරිසර අංගය ගැන කතා කරන්නයි යන්නේ. එහෙනම් අපි ඉස්සර වෙලාම ලියමු පළවෙනිම පළවෙනියටම කියලා එකක් නැහැ. මේ ඔක්කොම දූෂණය වීමට ලක්ුණොත් එහෙම අපට ඉන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. හරි. එහෙනම් අපි ලියාගමු මොකද්ද වාතය දූෂණය නැත්නම් වායු දූෂණය ඔය දෙකම කියන්න පුළුවන් හරි very good උත්තර දානවා හරි මොකද්ද අහලා තියෙන්නේ ඉස්ලාපතේ පස්වෙනි එක මගෙන් ආපහු අහලා දෙනවා අපචාර හා අපයෝජන කලින් ප්‍රශ්නෙට අපචාර හා අපයෝජන හරි එහෙනම් දූෂණය වීමට ලක්වන පරිසරම් නන්දෝෂණේ විමල ලක්ෂණ පරිසරාංග පළවෙනික වාතය 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 හරි වාතය දූෂණේ නම් පළවෙනික වාතය දෙවෙනි එකනා තමයි දෙවෙනි එකනා කියලා එහෙම කියන්න බෑ ඇති මම මේ කිව්වට ජලය ජල දූෂණ ජලය නම් ජලය දූෂණේ නැත්නම් ජල දූෂණේ වාතය නැත්නම් වායු දෙකම හරි වාතයත් හරි වායුත් හරි ජලයත් හරි එහෙම නැත්නම් ජල කියන එකත් හරි. Right. හරි. ඊළඟ කාරණය තුන්වෙනි කෙනා එහෙම කෙනෙක් නෑ. ඉතින් අපි තමයි තුනයි කියලා දාගෙන තින්නේ. භූමිය භූමිය land නේද භූමිය. මොන භූමි දූෂණය කියනත් පුළුවන් භූමිය කියනත් පුළුවන්. භූමිය දූෂණය කියනත් පුළුවන් පුතේ. භූමි දූෂණය කියන්නත් පුළුවන් භූමිය හෝ භූමි හරි වාතය නැත්නම් වායු දූෂණය ජල දූෂණය භූමිය නැත්නම් භූමි දූෂණය හතරවෙනි එකනා ඔන්න එනවා ඔයකනම් ඉතින් පන්තියේ ගුරුවරයෙක්ගේ ශබ්ද දූෂණාවට ඉතින් ඔය ශබ්දන නේද ඔන්න ඕකනම් දැක ගන්න පුළුවන් නේද මොකද්ද අන්තිම කාරණය ශබ්ද දූෂණය ශබ්ද දූෂණය ශබ්ද දූෂණය ශබ්ද දූෂණය right very good ශබ්ද දූෂණය නේද අපි දන්නවනේ ඉතින් පාර එහෙම යද්දි නේද ත්‍රිවිලර් එහෙම යද්දි ඇහෙන්නේ අපිට ත්‍රිවිල් එකේ ශබ්ද නෙමේ ඇහෙන්නේ නේද ඇසට් එකක් එනවා වගේ තමයි ඇහෙන්නේ ඇසට් එකේ හැප්පුණා කියන්නේ තමයි වෙන්නේ බැරි වෙලාවත් ත්‍රිවිල් එකේ හැප්පෙන්නේ ඇයි මොකක්ද ආවේ කියලා හොයා ගන්න බැරි වෙනවා ඒ තරම් වෙනවා right එහෙනම් ඔන්න අංග හතර මතකද ඔය අංග හතර දැන් එහෙනම් දූෂණය වීමට ලක්වන පරිසරංග කියද්දීන් පරිසර දූෂණය කියලා ලිව්වොත් හරිද වැඩේ? එහෙම ලිව්වොත් වැරදි වැඩේ. එහෙනම් මට උත්තරයක් දෙන්න බලන්න හැමෝම කියන්න කතා කරලා මොනවද මේ අංග හතර කියලා අපි ඊළඟ ප්‍රශ්නට යන්න කල. දැන් අපි එකක් කතා කරන්න යන්න ඊළඟට. කියමු බලන්න. වාතය ජලයේ ශබ්දයේ භූමියේ ශබ්ද දූෂණයේ ශබ්ද දූෂණය. ඔන්න ඔය කියන කොටස් හතරෙන් තමයි පුතේ අපි ගන්නේ පරිසරයේ දූෂණය වීමට ලක් වෙනවා අය එන්නේ පරිසරයේ තියෙන අංග කියන එකට ඔන්න ඔය ටික තමයි අපි යොදා ගන්න. හරි. එහෙනම් අපි යනවා ඊළඟ වැඩේට යනවා. දැන් අපි යමු වායු දූෂණය පිළිබඳ කතා කරන්න. අද මේකෙන් ඔක්කොම කරන්න බැරි වෙයි අපට වායු දූෂණය සම්බන්ධයෙන්. ඊළඟ දවසේ තමයි මේ ටියුට් එක ඉවර වෙන්නේ. ඔබට කාලච්ඡේද කිහිපයක පාඩමක් තමයි මේක. අපි වායු දූෂණය කියන්නේ මොකක්ද කියලා බලමු. බලලා ඒක ලියාගෙන අපි වායු දූෂණයට හේතු වෙන හේතු ටිකුත් කතා කරමු. මොනවද මේ බලපාන්නේ කියන හේතු ටිකුත් කතා කරමු. වැඩි ටිකක් කතා කරන්න බැරි වෙයි. මෙන්න ඔබගේ පොතේ නැති ටික. හැබැයි ඔබ දැනගත යුතු ටික. ඒක තමයි මම මෙතෙන්ට ඇතුළත් කරේ. හරි. එහෙනම් වායු දූෂණය. right. ඊට කලින් කියන්නකෝ අපට හිත කර වායුව මොකක්ද කියලා. ඔක්සිජන්. ඔක්සිජන්. ඔක්සිජන් කොහෙද තියෙන්නේ මේ 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 වායු ගෝලේ තියෙන්නේ ඒක හරි වායු ගෝලේ තියෙන්නේ මොන ග්‍රහ ලෝකයේද පෘථුවිය පෘථුවිය අනිත් ඒවාගේ නැද්ද තියෙනවා හා දන්නේ නැහැ තාම සොයාගනිමින් පවතින හැබැයි පෘථුවියේ පුතේ ජනාවාස ලැබීමට බලපාපු එක් කරුණක් තමයි මොකද්ද මේ ඔක්සිජන් වාතය කියන්නේ ඔක්සිජන් කියන වායුව කවුද අපට ඔක්සිජන් දෙන්නේ ශාක ශාක
ආශ්වාසයේදී ඔක්සිජන් නැරගෙන මොනවද පරිසරයට පිට කරන්නේ? කාබන් ඩයොක්සයිඩ්. හරි. කාබන් ඩයොක්සයිඩ් කවුද අල්ලගන්නේ? කවුද දෙන්න කියලා ගන්න? කාටද ගන්න? කවුද තියාගන්නේ? කාක. ඔක ගණු දෙනවා. ගණු සහ දෙනු. ගන්නේ ඔක්සිජන්, දෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. ගණු දෙනවා. මුදලාලිකෙන් සල්ලි දීලා ඉල්ල ගන්නවා වගේ තමයි. හරි. ඔය ගණ දෙනවා නම්, ගණ දෙනවා ඔක්සිජන් නම් අපෙන් ගන්න කාබන් ඩයොක්සයිඩ් නා කවදා හරි ශාක ටික කපලා දාපු දවසට ශාක කපලා දාපු දවසට කාබන් ඩයොක්සයිඩ් ගන්න කෙනෙක් නැතුව යනවා අයියෝ එතකොට ඔක්සිජන් ටැංකිය කරේ තියන් තමයි යන්න වෙන්නේ ඉස්කෝලේ එහෙම පොත් බෑග් එක මෙතනින් දානවා ඔක්සිජන් ටැංකියක් දා ගන්නවා නේද ඔහොම තමයි එන්න වෙන්නේ කොහටද ඉස්කෝලේට හරි එහෙම තත්ත්වයක් නොවේවා නේද අපි ගස්වැල් වලට පුතේ අර කිව්වේ පරිසරයට සංවේදී වෙන්න කිව්වේ අන්න ගස්කොලන් නොකපයි ප්‍රයි එනම් වායු දූෂණය කියන්නේ පුතේ ඔන්න ඔය අපට හිතකර වායුව එහෙම නැත්තම් අපි මේ වායු ගෝලය විස සහිත සංඝටක වලින් මේ අපි අපට තියෙන වායු ගෝලයේ විස සහිත සංඝටක වලින් මොකද වෙන්නේ වායු ගෝලයේ සංයුතිය වෙනස් වෙනවා එයාගේ ස්වභාවය වෙනස් වෙනවා වායු ගෝලයට විස සහිත වායුන් එකතු වෙනවා ඔක්සිජන් ප්‍රමාණය එන්නෙන් පහත බහිනවා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නැත්නම් අනිකුත් වායු ප්‍රමාණය එන්නෙන් වැඩි වෙනවා එතකොට අපට ආශ්වාස කරන්න පුළුවන් වායු ප්‍රමාණය අඩු වෙනවා අන්න ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් එල්ල වෙනවා එහෙනම් වායු දූෂණය කියන්නේ වාතයේ තියෙන සංනිතිය පුතේ විවිධ හේතු හින්දා වෙනස් වීම. ඔක තමයි වායු දූෂණය. එහෙනම් අපි බලමු වායු දූෂණය කියන එක ලියාගමු. අහිතකර සහ වායු දූෂණය කියන්නේ. හරියටම හරි පුතේ. දාපු උත්තර ටික හරි හස්නි. හරි. උත්තරේ හරි. right. අහිතකර සහ ඔන්න මම උත්තරේ කියනවා වායු දූෂණය කියන එකට අහිතකර සහ විස සහිත අහිතකර සහ විස සහිත මෙන්න මෙතෙන් තමයි මම දැන් වායු දූෂණය කියන එකට උත්තර ලියන්නේ අහිතකර සහ විස සහිත සංඝටක වලින් අහිතකර සහ විසසහිත සංඝටක වලින් අහිතකර සහ විසසහිත සංඝටක වලින් අහිතකර සහ විසසහිත සංඝටක වලින් වායු ගෝලයේ සංයුතිය මෙන්න මේ අවට දෙන වායු ගෝලයේ සංයුතිය වෙනස් වීම වායු ගෝලයේ සංයුතිය වෙනස් වීම හරි එහෙනම් අහිතකර සහ විසසහිත සංඝටක වලින් මේ අපි අවට වටේ තියෙන වායු ගෝලයේ සංයුතිය වෙනස් වෙනවා නම් අන්න අපි කියනවා පුතේ වායු දූෂණය කියලා කියනවා. එහෙනම් ඕක තමයි වායු දූෂණය කියලා කියන්නේ. හරි. right. මෙන්න වායු දූෂණයට හේතු. right. අපිට බලන්න බැරි වෙයි. අපි ටිකක් කතා කරමු ලියන්න බැරි වෙයි. right. අපි ළඟ දවසේ මේ ටික බලමු. මෙන්න දරුවනේ හේතු. right. මේ තමයි වායු දූෂණයට බලපාන හේතු. right. ලියන්න ඕනි නැහැ. අපි ළඟ දවසේ බලමු. අපි ලියමු ඊළඟ දවසේ අපි ටිකක් බලමු දැන්. අපිට පොඩි කාලයක් තියෙන විනාඩි 4ක වගේ පොඩි සාරාංශයක් කරන්නත් ඕන පාර. එකක් තමයි පුතේ වන විනාශය නේද වනාන්තර විනාශය කියන එක හින්දා මොකද වෙන්නේ අන්න වායු දූෂණය වෙනවා ඒ වගේම තමයි කුසි රසායනික ද්‍රව්‍ය නේද දැන් නම් කාබනික ගොවිතැනට යන්න හදන්නේ ඒක ඉතින් ටිකෙන් ටික තමයි යන්න වෙන්නේ හැබැයි කුසි රසායනික ද්‍රව්‍ය අන්න බලපානවා වායු දූෂණය වන විනාශය බලපාන්නේ අපි දෙන කාබන් ඩයොක්සයිඩ් ටික ගණ්ඩ කෙනෙක් නැතිවොත් එහෙම අන්න කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එන්න එන්න වායු ගෝලයේ හැමතැනම වැඩි වෙනවා. ඒක වැඩ. ඒකෙන් අන්න අපට ගැටලුවක් මතුවෙනවා. ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. තව ඉතින් අර මුහුදේ තියෙන ග්ලැසියර් දිය වෙනවා. හරිතාගාර ආචරණ නොනොම් ගොඩක් කරනවා තියෙනවා. ඊළඟට තමයි අක්‍රමවත් වගා කටයුතු. අක්‍රමවත් ලෙස වගා කටයුතු කරද්දී
අන්න බලපාන ඒකත් හේතුවක් ඊළඟට සැලසුම් සහගතව නැතිව කරන ඉදිකිරීම් තියෙන්නේ සැලසුම් සහගත නොවන ඉදිකිරීම් විද්දත් අක්‍රමවත් ඉදිකිරීම් කියලා කියන්නේ අපි ආයේ තියෙනවා නේද අක්‍රමවත් ඉදිකිරීම් හේතුව ඊළඟට තමයි සත්ව පාලන ඒ කියන්නේ අපි දන්නවා නේද හරක් එහෙම ඉන්න පැතිනම් එහෙම නේද කොහොමද සුවඳ නේද අම්මෝ ඉන්න බෑනේ හලකින්වත් යන්න බෑනේ ඔන්න ඔය කියන දේවලුත් බලපානවා වායු දූෂණයට ඊට අමතරව භූමිකම්පා සුනාමි සුලිසුලන් ඔන්න ඔය කියන තත්ත්වයන් දරුවනේ බලපානවා වායු දූෂණයට හරි එහෙනම් අපි ඊළඟ දවසේ බලමු වායු දූෂණය නිසා ඇතිවන රෝග මොනවද ඒ වගේම වායු දූෂණය වළක්වා ගන්නට ඕරෝ හරි ඒතරයි කරන්නෝනි මොනවද කියන එක. එහෙනම් මං ආපහු එනවා අද පටන් ගත්ත තැනට. ඒ තමයි දරුවනේ අද අපි කතා කරන්න පටන් ගත්තා සමාජයේ පුද්ගල විවිධත්වයේ කියන මාතෘකාව ගැන සෞඛ්‍ය ගැටලු ගැන සෞඛ්‍ය ප්‍රවර්ධනයේ සහ ප්‍රවර්ධනයේ වාසි කියන තේමා ගැන. ඔන්න ඔය අතරින් අද අපි පුද්ගල විවිධත්වයේ කියන එක අවසන් කරලා සෞඛ්‍ය ගැටලු කියන එක පටන් ගත්තා. එහෙනම් සමාජයේ කියන එක ගැන අපි කතා කරා නේද අපි ආවට සිටින එක පුද්ගලයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් ඉන්නවා නම් ස්ථානයක් වෙන්න පුළුවන් පරිසරයක් වෙන්න පුළුවන් අපි ඒකට කියව සමාජයක් කියලා. ඔන්න ඒ සමාජය කියන්නේ පුද්ගලයන්ගෙනුයි අපට පරිසරිනුයි යන කොටස් දෙකේ එකතුව කියලා දුන්නා. ඊළඟ එක තමයි සමාජීය සෞඛ්‍ය යහපත් විදිහට තියාගන්න ඕන නම් ප්‍රධාන කාරණා තුනක් සම්පූර්ණ කරගන්න ඕනි කියලා කිව්වා. නේද? ඒ තමයි පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය विविध वयस मट्टम आर्थिक तत्वयन् रुचि अरुचिकम् रोग ඊළඟට කතා කරා සමාජයේ වැඩියෙන්ම දක්නට දැකෙන සෞඛ්‍ය ගැටලු පහ මොනවද කියන එක කතා කරා. ඔබට මතක ඇති පුතේ පරිසර දූෂණය, බෝවන හා බෝ නොවන රෝග, මත්ද්‍රව්‍ය හා දුමැටි භාවිතය, ඊට පස්සේ අපචාර හා අපයෝජන, අනුතුරු සහ ආපදා. ඔන්න ඔය කෙනිට කතා කරා. ඒ යටතින් අපි පරිසර දූෂණය පිළිබඳ කතා කරා. ඒ යටතේ ප්‍රධාන කරුණු හතරක් කතා කරා. ඒ යටතේ වාතය කියන එක කතා කරා. රයිට්. එහෙනම් අද මෙතනින් අන්ති අපි මෙතනින් අවසන් කරමු ටියුට් එක සම්පූර්ණ කරගමු අපි ටියුට් එක print එකක් ගමු උත්තර ලියමු හොඳ දරුවෝ වෙමු පරිස්සමෙන් ඉමු හැමදාම සෞඛ්‍ය උපදෙස් අනුව අපි වැඩ කටයුතු කරමු එහෙනම් ඔන්න ලබන සතිය පුතේ හම්බෙමු right okay goodbye ආයුබෝවන් ආයුබෝවන් සර් ආයුබෝවන් ආයුබෝවන් සර් bye